ඇත්තාවේ මතක අලංකාර ආයමත් ඔබේ මතකයට ලං කරවන මේ ඇත්තාවේ ලංකාරේ හැම කෙනෙක්ම බොහොම සතුටින් බොහොම ආදරෙන් 70 වේ ලංකාරයට පිළිගන්නවා 70 වේ ලංකාරයේ අප ගත කරන අමරණීය තවත් දිනයක් අද අපි අමරණීය පුරවැසියෙක් එක්ක ඔහුගේ අමරණීය වූ නිර්මාණ පිළිබඳව මේ අමරණීය වූ මැදිරියක ඉඳන් අදත් 70 වේ ලංකාරයේදී කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ ඔහු ගැන කතා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා ඇතම් චරිත මතක් කරද්දී ඔහුගේ නම නිතරම අපට මතක් වෙනවා ඇතම් ගීත මතක් කරද්දී ඔහු අපේ මතකයට නැගෙනවා අපි කිව්වොතින් මනමේ නාට්‍යයේ වැදි රජතුමා අද ඉන්නෝ අපේ මැදිරේ අපි තවත් විදිහකට කිව්වොත් මුවන් පැලස්සේ කෝරළේ මහත්තයා අද ඉන්නෝ මගේ යාබ දසනේ දැන් ඔබ දන්නවා එතරම් ඉහළ කියන්න අවශ්‍ය නැහැ ඔහු ඉතාමත් සුන්දර බොහොම නිහතමානී වූ මිනිසෙක් කලාකරුවෙක් ලොකු කම්පෙන්නන්න පුළුවන් ඕන තරම් හැබැයි ඒ කිසිවක් පෙන්වන්න නැතුව හැමෝමත් එක්ක බොහොම නිහතමානී විදිහට hina වෙලා ආදරේ බෙදා ගනිමින් ඉන්න අපේ රටේ ඉන්න ජේෂ්ඨ කලාකරුවෙක් විජේරත්න වරකාගොඩ ආයිබෝන් ඔබතුමන්ට ආයිබෝන් ගයන් ආයිබෝන් බොහොම ගෞරවයක් ඔබේ පැමිණීම අද බොහොම ස්තුතියි බොහොම මගේ ආරාධනාව බොහොම සතුටින් ඔබතුමා පිළිගත්තා අපිත් එක්ක කතා බහ කරමින් අපි මේ ගීත තෝරාගත්තා මේ මතක බොහොමයක් අද ආවර්ජනය කරගන්න පුළුවන් වේවි මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි මේ කතා කරන බොහෝ දේවල් ඇතැම් විටක මාධ්‍යයකට ඇවිල්ලා ඔබ අද කතා කරන පළවෙනි දවස වෙන්න පුළුවන් මොකද ඒ තරමට අපි ඔබේ ජීවිතයේ වැදගත් වූ දේවල් හරයන් පිළිබඳව ඔබ මම කොහොම හරි ඔබතුමාගෙන් ආපස්සට ගන්න බලාපොරොත්තු වෙනවා හොඳයි හොඳයි බලමු විතරක් දුවට සාර්ථක වේවි කියලා බලමු හොඳයි හොඳයි වරක්ස් නැත්නම් වරක්ස් අයියා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ ඔව් වරක් අංකල් කියනවා වරක් අයියා කියනවා පුංචි අය නම් වරක් සීයා කියනවා දැන් කලා කටයුතු කරන්න පටන් ගන්න අවුරුදු කීයක් විතර වෙනවද මම ප්‍රසිද්ධ කලාවට යොමු වුණේ රුවන්විදුලි ගායකයෙක් හැටියට ඉස්සල්ලාම ඒ 1960 වර්ෂේ ඉතින් මම 60 වර්ෂයේ තිබ්බ මේ සරල ගී ගායකින් තේරීමේ පරීක්ෂණයට ඉදිරිපත් වුණා රුවන්විදුලි සේවයේ මේ දවස්වල සංස්ථාවක් නෙවෙයි සේවයේ ඒ පරීක්ෂණයෙන් මාව තෝරාගත්ත ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් හැටියට 1960 වර්ෂයේ එදා තමයි මගේ අත්වසෙන්ම මේ කලා ජීවිතයේ ආරම්භය කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රසිද්ධියේ ගීත ගායනා කරන්න ඔබේ නිර්මාණ හැකියාවන් රටක් දැනගත් එතනින් හැබැයි හිතවතුනි ඊට කලින් පාසල් යන කාලේ ඉඳන්ම ඊටත් කලින් කරපු රැකියාවන් එක්ක තුමන් එක කතා කරන්න අපිට දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම ඉඩකඩත් වන තරම් තියෙන හින්දා අපි මුලින්ම ගීතයක් අහනවා. ඔබේ ගීත අතරේ අදටත් හැමදාම මම හිතන්නේ කුමන හෝ නාලිකාවක මේ ගීතය ඇහෙන උදේවරුවට. ඔව් ඉන්න පුළුවන්. හිරුපායනවා මණිකෙහිනෙනවා කියන ගීතය. ගීත ගැන මොනවද මතක තියෙන්නේ? මේ ගීතය මේ මට මෙහෙමයි. මේක ගීතයක් හැටියට මට ලියලා දුන්න එකක් නෙවෙයි. ලංකාදීප ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවෙච්ච කවි පෙළක් ඒ කවි පෙළ ලියලා තිබුණේ එවකට ලංකාදීප පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘ පෙරමුණේ තිලක කියන මහත්මයා අද ජීවතුන් අතර නැහැ ටීබී පෙරමුණේ තිලක නැහැ ටීබී පෙරමුණේ තිලක මහත්මයා එතකොට ඉරිදා ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘතුමා එයාගේ කවි පෙළක් ආශ්‍රයෙන් තමයි මේක මට සින්දුවකට හදලා දුන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්න කියන අපේ ගාමත්ම ප්‍රවීණ බොහොම දක්ෂ සංගීතඥයෙක්. අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවෙත් නෙවෙයි. මේ මෑතකද ඇවිල්ලා හිටිය ලංකාවට. ඔව් මේ අවුරුද්දක් පාසෙ එනවා. ගියා ආව
ආව හැමතිස්සෙම අපි එයා බලන්න යනවා බෑ දකින්න මමයි පුතයි දෙන්නම් ගිහිල්ලා කතා කරලා එනවා පුතාගේ ගුරුවරයා පුතාගේ අත්පොත් තිබ්බේ සරිගම පදනිස කියලා දුන්නේ ඉස්සෙල්ලාම ෂෙල්ටන් අයියා තමයි ඉතින් අපිත් එක්ක ඉතාමත් කුළුපගේ බොහොම ඉතින් මේ එයා තමයි මේක ගීතයකට මට හදලා දුන්නේ ඔව් කවි පන්තිය ගීතයක් වුණා ඒ ගීතය අපි ඇහුවා ඒ ගී මතකයේ අද එතුමන් ගයන්නේ කොහොමද අපි දැන් අහමු විඳිමු 70 ලංකාරයෙන් ඉරුපායනවා ගීත කවදාවත් පරණ වෙන්නේ නැති ගීතනේ. ඔව්. හැබැයි මම ඇත්තටම මගේ කැමැත්තක් තියෙනවා මොකක් හරි ගීතයක මුල් පිටපත කොහොමද කියලා ටිකක් හොයලා බලන්න. මම ඇත්තටම කැමැති. දැන් ඔබේ මේ ගීතයේ මුල් පිටපත මම අහලා බලද්දි ලස්සන හිනාවක් ඇහුණා. පොඩි හිනාවක්. ඔව් ඔව්.
ඒක මෙහෙමයි දැන් මේ ඕක මං පටිගත කරනකොට ගුවන්විදුලියේ ඔය මැදිරියේ ඒ දවස්වල ගුවන්විදුලියේ සේවය කරපු කෙනෙක් තමයි ග්‍රේස් ග්‍රේස් ඩි සිල්වා එයාගේ නම එතකොට ග්‍රේස් ද සිල්වා ආර්යවිමල් මදින් ඉස්සර ග්‍රේස් ආර්යවිමල් උනේ පස්සෙනේ ඊට පස්සේ මෑතකදී ග්‍රේස් දෙන්නක ඕන වෙලා ඉතින් එහෙමනේ ඒ ග්‍රේස් එදා මේ ඔය රෙකෝඩින් එක වෙලාවේදී මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් මේ මෙව කරගෙන හිටියා මේ ෂෙල්ටන් මහත්මයා සින්දුව රෙකෝඩ් කරන අපි ලෑස්ති වෙනකොට ග්‍රේස්ව දැකලා ඒ ග්‍රේස් මෙන්න මෙතන මේ පුළුවන් නම් මෙන්න මේ මෙතනින් පොඩි හිනාවක් දෙන්නකෝ මෙන්න මේ ඉන්ටර්ලූඩ් එක එන තැන පොඩි හිනාවක් පම් ග්‍රේස් බොහොම කැමැත්තෙන් ඇවිල්ලා එයා තමයි ඒ හිනාව මේ බොහොම කිටි 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 ගාලා ලස්සන හිනාවක් දැම්මේ හැබැයි ඒ හිනාව ඔබ අර ගීත් ඇටියට ඇතුල් කරේ නැහැ නේද ගීත් ඇටියට ඇතුල් වුණේ වෙන හිනාවක් හොඳයි ඒක මට කියන්න බෑ අපි ගත්තොතින් ඔබතුමා කරපු වැඩ කටයුතු පෙළ ගැසන්න පුළුවන් ගොඩක් දිකට එතකොට ඔබ කරපු රැකියාවල් පෙළ ගැසන්න පුළුවන් දිකට ඒ වගේම තමයි ඔබේ නමත් දිකට පෙළ ගැස්සන්න පුළුවන් එහෙම තමයි අපිට තියෙනවා ටිකක් දිග වාසගමක් ඒක අපේ මේ පැලැන්තියේ අපේ පවුලේ අපිටම තියෙන වාසගමක් ඒක අපි වාසගමට අපිට ලැබිලා තියෙන්නේ මහනුවර සෙන්කඩගල රජ කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් අපිට ලැබිච්ච වාසගමයි ওই වරකාගොඩ කියන ගමයි අපිට තමයි අපිට රජුරුවන්ගෙන් ලැබුණේ මොකද අපි මේ පැරණන් අපි මුල් පැරණන් ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ ඉඳලා ওই රජුරුවෝ අපි ඔය ඒගොල්ලන්ව ගින්න ගෙන්නගෙන තියෙන රජවාසලේ සජ්ජුරුවන්ව සන්තෝෂ කරන්න කුස්ති අල්ලන්න රෙස්ලිං අපි ආයේ ඔක්කොම රෙස්ලර්ස්ලා එහෙම රජවාසලේට ගින්නගෙන තමයි අපට ඔය ගම්මරේ දීලා අපිට මේ ඉතින් මේ වාසගමක් එහෙම දීලා අපිව තැන්පත් කෙරුවේ රජුරෝ තමයි අපි පැරණ හොඳ බ්‍රාහ්මණ පවුලකින් බොහොම ඉහළ පවුලකින් අපි පැමතෙන්නේ ඉතින් ඒ ඒක තමයි මේ පරම්පරාගත නම අපි රාජකරුණා නවරත්න අතපත්තු මුදියන් සේලාගේ කියලා දැන් මම විජේරත්න බණ්ඩා වරකාගොඩ අපි නිලමෙලා නිලමෙලා අපි නිලමෙලා මේ වරකාගොඩ ගැන කතා කරද්දී මගෙත් ගුරුවරයක් හිටියා මම ඔබට එමතුමක් කරන් දුන්නා මේ ඒත් ඔබේ ඥාති මගේ දියණියක් ඔව් ඉතමතරව වරකාගොඩ ගැන අපිට මතක් කරද්දී නම ඇහෙන හැම කෙනෙකුම ඔබේ පරම්පරාවට සම්බන්ධයි. ඔව්. අපි ගත්තෝතින් මහානායක ස්වාමීන් වහන්සේ පවා ඥාති. යස්ගිරියේ මහානායක ස්වාමීන් වහන්සේ මගේ බාප්පගේ පුතා. මම මේ ඉපදෙන කොටත් දන්නවා මං අත දරුව කාලේ වඩාගෙන හිටපු ළමෙක්. මට වඩා අවුරුදු 9ක් බාලයි. වයසින්. ඔබතුමා උපන්නේ කුරුණෑගලද? ඔව්. ඒ මගේ අම්මගේ ගමේ මං ඉපදුනේ. අම්මගේ ගම කුරුණෑගල කිව්වට කුරුණෑගලින් හැතැම්ම හතක් තියෙනවා වැල්ලව රංගම කියන ගම. වැල්ලව තමයි ප්‍රධාන නගරය. ඉතින් එතන රංගම කියලා තව හැතැම්මක් විතර එහෙන් දැදුරුවේ පැත්තට යනකොට තියෙනවා රංගම කියලා ගමක්. ඒ තමයි අපේ අම්මගේ ගම. එතකොට හාරිස්පත්තුවේ සම්බන්ධය? හාරිස්පත්තුවේ මගේ පියාගේ ගම. ඒක තමයි හාරිස්පත්තුවේ වරකාගොඩ ගම. අපේ අපිට රජතුමාගෙන් ලැබිච්ච ඒ ගම අපිට අපේ ඇත්ත වශයෙන්ම ගම ඇතුළේ අපි සල්කන්නේ වරකාගොඩ. හැබැයි හිතවතුනේ ඔය පියාගේ වැඩ කටයුතු හින්දම ගම කාලෙන් කාට වෙනස් කරන්න වුණා. ඔව්. පියා රැකියාව කළේ පොලිසිය. ඒ කාලේ බොහොම ගැඹීරයි පොලිසිය කිව්වහම මේ ඉතාමත් දුර්ලභ කෙනෙක්. ඒ කියන්නේ හැමෝම පොලිසියට ගත්තේ නැහැ ඒ කාලේ. බොහොම මේ අත්දැකීමෙන් කියන්නේ. ඔව් අත්දැකීමෙන් මම කියන්නේ. බොහොම හොයලා බලලා තමයි පොලිසියට බඳ ගත්තේ ඒ කාලේ. මගේ පියා ඇත්ත වශයෙන්ම පොලිසියට බැඳින්න ඇවිල්ලා තියෙන්නේ ඒ ගමේ ඉඳලා ගෙදරත් එක තරහ වෙලා ගෙදරට නොකිය ඇවිල්ලා කොළඹ ඇවිල්ලා මෙයා ගිහිල්ලා පොලිස් මූල එතන බම්බලපිටියේ පොලිස් මූලස්ථානයට ගිහිල්ලා කියලා තියෙනවා මට පොලිසියට බැඳෙන්න ඕනේ කියලා. ආ එහෙමද ඒ කියන්නේ පස්සේ වතගොත අහලා හැම කාලේ මේ ඉතින් මේගොලු කැමති වෙලා පියාට දිබිලා තිනෝ ලොකු කුණ්ඩයක් එයා කුණ්ඩි බැඳලා ඉඳලා තියෙන්නේ මා දිග කුණ්ඩයක් කුණ්ඩි කපලා ඉතින්
ඉතින් කොහොමද කියන්නේ බෑනේ. මේ තමයි පොලිසියට බැඳුනේ. න් පස්සේ තමයි ගෙදරට පණිවිඩය ලැබලා තින්නේ මම පොලිසියට බැඳුනා කියලා. කොමරේ හින්දා අලව්ව කුරුණෑගල. ආව් මාරවිල පුත්තලම. ආව්. තවද? හෙට්ටිපොළ. හෙට්ටිපොළ ගුලියා පිටිය. ඉතින් ඔය මේ වයඹ පළාතේ හුඟක් ලිස්තාර හිටේ. ඊට කලින් දකුණු පළාතේ. තංගල්ල මාතර එතකොට ඔය හුංගම මේ හුඟක් කල් මුලින්ම සේවය කළ තියෙන්නේ දකුණු පළාතේ. දකුණු පළාතේ ඉඳලා තමයි වයඹට මාරු වෙලා තියෙන්නේ. එතකොට හලාවත පුත්තලම මාරවිල ඉතින් කුලියා පිටිය ඒ හෙට්ටිපොළ ඔය වගේ. එතුමන්නේ අපිට ගීත ගොඩක් අහන්න තියෙනවා. ඒ අතරේ මා තෝරා ගන්නවා ඉතාමත් ජනප්‍රිය වටිනා ඇතම් කාලවල මේ ගීතය අපේ රටේ ජාතික ගීය තරමට වටිනාකම් එක් කර දුන්න ගීතයක්. තත දන්නෝය ගැන දන්නවා. නීතිඥ ජෝන් ද සිල්වා සෝරින් රචනා කළ සිරිසඟ බොන වෘත්තීය ගීතය අපි දැන් තෝරා ගන්නවා මේ වෙලාවේ 70 ලංකාරදී රස විඳින්න. ගීතය හා එතුමන්ගේ සම්බන්ධය ගැන අපි කතා කරමු. ගීතය රස විඳලා. Yeah.
කෙනෙක්ට හිතෙන්න පුළුවන් සිරසඟම නෘත්‍ය රංග දක්වන කාලේ මෙතුමන් ඉන්න විදිහක් නැහැ කියලා. හැබැයි ගීතයට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔව් සිරසඟම නෘත්‍ය මුලින්ම ඔක රංග දක්වන කාලේ නම් මම ජීවිතුන් අතර හිටියද කියන්න දන්නේ නැහැ. 1930 ගණන් වලනේ. ඉතින් මමත් ඉපදුනේ 33. ඉතින් මම පුංචි අත දරුවෙක් වෙන්න තිය කාලේ. ඉතින් මේ මෑතකදී ඕක ටවර් හෝල් රංගහල පදනමේ ආපහු ඒක නිෂ්පාදනය කරලා අපේ මේ ඒවකට හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තමයි ඒ.ජී. රණසිංහ මහත්තයා. එයාගේ මූලිකත්වයෙන් එයා මේ ඉදිරිපත් කළා. එයා මේ ඔය ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්තයම ඒකට හවුල් කරගෙන එතකොට ඔස්ටින් මුණසිංහ අපේ අනිත් ප්‍රවීණ සංගීතඥයම හවුල් කරගෙන මේ ඒක ආපහු මේ මේ රංග දක්වන්න අපි පුහුණු පුරුදු කළා අපි උතෝරාගෙන ඒකට. ඉතින් මමත් ඒකේ රඟපෑවා හාමුදුරු කෙලි විචාරිතය. ඒ කියන්නේ සිරි සංගමෝ ගෝඨාභය සංගතිස්ස ඔය ඔය මේ කුමාරවරු තුන්දෙනානේ. ඒ තුන්දෙනාගේ මා මණ්ඩිය. මං තමයි ඒ තුන්දෙනා අනුරාධපුරයට එකගෙන යන්නේ. ඒක තමයි මගේ කැරක්ටර් එක සිරි සංගමෝ නාට්‍ය. එතකොට ඒ යන අතරතුරේ තමයි ඔය දන්නෝ බුදුන්ගේ සින්දුව කියාගෙන ගියේ. ඒ යන අතර මගේ තමයි අපි දන්නෝ බුදුන්ගේ සින්දුව කියාගෙන අපි අනුරාධපුරයට ගියේ. ඉතින් දැන් මේ ඔය නාට්‍ය මේ හරි හරි වැදගත්. මොකද මගේ දැන් අපි ඕක ගිනිචා පිටරට සංචාරයකට ඉස්ලාම් ගියා හොංකොං. හොංකොං වල තිබුණා ආසියානු නාට්‍ය තරගයක්, 6 වෙනි ආසියානු නාට්‍ය තරගය කියලා ඒකට ඉදිරිපත් වුණා. අපි දර්ශන 4ක් විතර හොංකොං නගරේ පෙන්නුවා. පෙන්නලා ඊට පස්සේ අපි ගියා චීනයට. චීනයට ගිහිල්ලා අපි බෙයිජිං නුවරයි ෂැංහයි නුවරයි අපි දර්ශන 2 පෙන්නුවා. ඒක හරි හරි ලොකු හොඳ අත්දැකීමක්. මම ඉස්ලාම් චීනයට ගිය අවුරුදු 1981. ඉතින් මේ ඒකට ඒ කණ්ඩායමට 30 ඇතුළු වුණා. අමරදේව සර්, ඔස්ටින් මුණසිංහ, අපේ මේ 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 අපේ කවුද මේ අපේ ප්‍රවීණ නළුවා කවුද මේ නම එන්නේ නැහැ. ප්‍රවීණන් ගොඩක් එකතු වුණා. ප්‍රවීණන් ගොඩක් එකතු වුණා. ඉතින් 30. ඔව්. ඊළා ඉතින් අපි හොඳට නාටි කළා. ඒ ආපෝ එන ගමනේදී බැංකොක් නුවර සුමානයක් නතර වෙලා බැංකොක් නුවරත් අපි දර්ශන 4 පෙන්නුවා. ඉතින් බොහොම සාර්ථක මේ චාරිකාවක් ඒක. ඒ කියන්නේ මාසයක් දෙකක් විතර? මාසයක් හරියටම. ඔව් ඔව් හරියටම මාසයක් ගියා. අපි අර කලින් කතා කළානේ පියාගේ රැකියාවත් එක්ක ගම වෙනස් වුණා කියලා. ඉතින් ගම වෙනස් වීමත් එක්ක පාසලත් වෙනස් වෙන්න ඕනේ. පාසල කීයකට විතර ගියාද? පාසල් 6-7 වගේ ගියා. 6කට හෝ 7කට මට මං කිව්වොත් මං ඉස්සෙල්ලාම මේ පාසල් ගියේ මාරාවිල හලාවතට පොඩ්ඩක් මෙයි මාරාවිල කියන එක. එතකොට මගේ පියා මාරාවිල පොලිසියේ රැකියාව කළේ සාජන් මහත්තයා. මාරාවිල කතෝලික විද්‍යාලයේ. කතෝලික විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ විතරයි තිබුණේ මාරාවිල. එතකොට ඔය දැන් තියෙන ඉස්කෝල මොකක්වත් තිබුණේ නැහැ. සෙන්ට් සේවියර්ස් කෝලේජ් අරබ මොකක්වත් නැහැ. එතන මධ්‍ය මහවිද්‍යාලේ මොකක්වත් නැහැ. ඉතින් ඔය ඉස්කෝලේ තමයි මාව මුලින්ම මේ ඇතුල් කරේ. ඊට පස්සේ 1938. ඊට පස්සේ මේ පියා මාරු වෙලා ගියා පුත්තලමට. පුත්තලමට ගියාම ඒකෙත් තිබුණා සාන්ත ඇන්ඩ්‍රූ සෙන්ට් ඇන්ඩ්‍රූස් කොන්වන්ට් කියලා. කොන්වන්ට් එකක්. ඒක හිටියේ මේ කන්‍යා සොහොයුරියක්. ඉතින් මම ඒ කොන්වන්ට් එකේ තමයි මගේ දෙවෙනි පාසල. ඒකේ ඉඳ ගමන් මාරු වෙලා ආවා කුලියපිටියට. කුලියපිටියෙත් මේ දැනුත් ඒ ස්කෝලේ තියෙනවා. කුලියපිටියෙත් අර සෙන්ට් ඇන්ඩ්‍රූස් කියන එක දැන් කොලෙජ් එකක් ලොකු සෙන්ට් ඇන්ඩ්‍රූස් කොලෙජ් කියලා අනුරාධපුර පාරේ තියෙනවා. එතකොට කුලියපිටියෙත් සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් එක මේ ක්‍රිස්තියානි මිෂනරි ස්කූල සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් එක දැනුත් තියෙනවා. ඒක තමයි මගේ 3 වෙනි ස්කූලේ. එතකොට ලෝක මහා යුද්ධයේ තියෙන කාලේ, දෙවෙනි ලෝක යුද්ධයේ තියෙන කාලේ, කලබල කාලේ. ආ කලබල කාලේ බොහොම. ඉතින් ඒකෙදි එතන ඉඳලා මාරු වුණා හෙට්ටිපොළට. හෙට්ටිපොළට මාරු වුණාම සුදුසු පහසලක් නැහැ මාව යවන්න හෙට්ටිපොළ. දැන් වගේ නෙවෙයි. දැන් ඉතින් පඬුවස් නුවර හරිය මේ මුගක් දියුණුයිනේ. ඒ කාලේ 1940
අතලිස් එකේ අතලිස් දෙකේ වගේ. එතකොට ඒක නිසා මාව අරන් ආවා මගේ පියා වරකගුඩට ගමට. අරන් ඇවිල්ලා මාව දැම්මා ගලගෙදර ඉස්කෝලේකට. ගලගෙදර කිව්වහම ඒක බොහොම හොඳ දැනුමක්. ගලගෙදර බයිලින්ගුවල්, ඒ කියන්නේ ද්විභාෂා පාඨශාලාව කියලා. එතකොට ඉංග්‍රීසි සිංහල දෙකම හොඳට ඉගන්නපු ද්විභාෂා පාඨශාලාවක්, බොහොම හොඳ කීර්තිමත් පාඨශාලාවක්. ඉතින් මම වරකගුඩ ඉඳලා ගලගෙදරට එනවා ඉස්කෝලේට. මේ අපේ තිබුණේ ගම තිබුණේ කන්දක් මුදුනි, මහ උත්සව කන්ද කියලා. ඉතින් ওই කන්ද මේ දවස්වල රබර් වත්තක්, කොකෝ රබර්. ඒ වත්තේ සුද්දන්ගේ පාලනේ. ওই වත්ත මැදින් ළමයි 100ක් 200ක් විතර අපි ගම්පලත් උන්දල මේ උදේට තිබ වැල නොකඩී එනවා පාසලට. ওই මාවි මේ මඩවල කියලා ගමක් තිබුණා, මඩවල පාස් කරලා හැම එන්නේ. දදුරේ පටන් ගන්න උතනින්. ඔව් ඔව් ඔව්. ඉතින් ඉස්කෝලේ යනවා. පාසල තුනට ඇරුණාම පොත් එක කිහිලි ගහගෙන අර කන්ද නගිනවා. ඉතින් අපි වැස්සෝ තෙවෙනවා, කෝඩල්ලෝ කඩවා. ඉතින් ගානක් නෑ ළමයිත් එක්කලා. ඉතින් හරි විනෝදයි. ඒ අවුරුද්දයි මං හිටියේ. ඒ අවුරුද්දේ ඉඳලා ඊට පස්සේ මාව, එතකොට පියා මාරු වෙලාව කුරුණෑගලට, හෙට්ටි පොලේ ඉඳලා කුරුණෑගලට ආවට පස්සේ මාව ගල්ගෙදී ඉස්කෝලෙන් අරගෙන කුරුණෑගල සාන්ත ආනා විදුහලට ඇතුල් කරා. ඒ 1943. එතැන් සිට මම දිගටම සාන්තානා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මං සීනියර් විභාගෙත් පාස් කරලා යුනිවර්සිටි එන්ට්‍රන්ස් පළවෙනි අවුරුද්දේකම් මම සෙන්ට් ඇන්ස් කොලෙජ් එකේ තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම පත්‍රයේ දැන්වීමක් දැකලා මං මේ ආනන්ද විද්‍යාලයට ළමයි ගන්නවා කියලා, මේ යුනිවර්සිටි එන්ට්‍රන්ස්, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පද්ධතියට මං ඇප්ලිකේෂනක් දැම්මා. මාව කැඳිව්වා, විභාගයකුත් තිබ්බා, ලිඛිත විභාගය තියලා මාව තෝරගත්තා. දැන් මම ආනන්දි ආනන්දිතාවා. ආනන්දෙන් ගමන නතර කරා. මේ කියන්නේ පාසල් අධ්‍යාපනය. ඒත් නතර වුණේ නැහැ. මං ආනන්දි අවුරුදු දෙකක් ඉඳලා මං විභාග පාසුනේ නැහැ. විභාග පාසු නොවී මං ආවෝ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මං බැලුවා රැකියාවකුත් නැහැ, මොකක්වත් නැහැ. ගෙදර ඉන්නත් බෑ, නිකන් කම්මැලි. මට පස්සේ මම ආපහු සෙන්ට් ඇන්ස් කොලෙජ් එකට ගියා. ඊළඟට හිටපු බ්‍රදර් ඩිරෙක්ටර්ට මං කිව්වා මං ආපහු එන්න. එයා කැමති නෑ මාව ගන්න. අපේ ඉස්කෝලේ දාලා ගියානේ, බුද්ධාගම ඉස්කෝලේකට ගියානේ. ඒකයි යගේ. බෞද්ධ පාසලකට ගියා. දැන් මොකටද අපි ළඟට එන්නේ? යනවා යනවා අපි ගන්න. දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැනේ. මම මලියදේ විද්‍යාලයට ගියා. මලියදේ විද්‍යාලෙදි කිව්ලා මම ඒ ප්‍රින්සිපල් හම්බෙලා කිව්වා සර් මං ওই කතාව කිව්වහම මං කැමති මේ එන්න ඉස්කෝලට. හා හා හොඳයි හොඳයි එන්න කියලා මිස්ටර් දිසානායක, DB දිසානායක කියලා ඇක්ටිං ප්‍රින්සිපල් මාව ගත්තා. එක අවුරුද්දයි 1954. ඔය අවුරුද්දෙත් මම නිකන් ඉතින් ඉගෙන ගත්තේ නැහැ. සින්දු කියනවා, ඉතින් සෙල්ලම් කරනවා. ඉතින් හැබැයි මං ඕකෙදි මම මේ දක්ෂ මේ ඉංග්‍රීසි ඉංග්‍රීෂ් ඔරටෝරිකල් කන්ටෙස්ට් එකේ මම ඉදිරිපත් වෙලා මං ගෝල්ඩ් මෙඩල්, මගේ රත්තරන් පදක්කම මන් දිනුවා. මේ ඔරටෝරිකල් කියන්නේ මේ කතික තරගයෙන්. ඒ වගේම මේ ආනන්ද විද්‍යාලේ තමයි අත්තකුරු තරගයක් තිබිලා පාසලේ හොඳම අත්තකුරු තිබුණේ විජයරත්න වර්ගගුණ මහත්මයාගේ. ඒ කතාවත් මම දන්නේ නැහැ. මේ අද මේ තුමන් ලියු ගීත, තුමන් මේ ගයෝ ගීත, එතුමන් ගෙනල්ලා තිබ්බා මේ අපිට පුළුවන් මේවි ඇතම් පිටක පෙන්වන්න පුංචි අකුරු. ඉතාමත් ලස්සන අකුරු. මං ඇහුවා මේ කාගේද මේ අකුරු කියලා. ඒකද කිව්වා මේ මගේ අකුරු කියලා. ඉතාමත් මේ හැඩ අකුරු මේ. ඒක ඔයක මට පුරුදු වෙච්ච අකුරු. මම පින්දුරකුත් ගහලා තියාගත්තා. හොඳයි හොඳයි. මේ මම ආනන්ද විද්‍යාලයේ මේ ඉගෙන ගන්නකොට 1953 ඔය අවුරුද්දක් පාසා තියෙනවා. මුළු ඉස්කෝලෙටම විවෘත තරගයක් හැමෝටම ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන් අත්අකුරු ලිවීමේ තරගයට මාත් ඉතින් ඉදිරිපත් වෙලා ඔක්කොටම. පස්සේ ඒකෙදි සිංහලයි ඉංග්‍රීසි දෙකම අත්අකුරු වලට මට තමයි තෑග්ග ලැබුණේ. ඒකට දෙනවා ලොකු කප් එකක්, මෙන්ට් මෝර් චැලෙන්ජ් කප් කියලා. මෙන්න මෙච්චර ලොකු චැලෙන්ජ් කප්. මෙන්ට් මෝර් කියන්නේ ඒ කාලේ තිබ්බ පෑන් ජාතියක්. මින්ට් මෝර් ෆවුන්ටන් පෙන්.
අර තින්ත දාලා ලියන්නේ. ඒ ෆවුන්ටන් පෙන් එකක් ඒ කම්පැනි තමයි මේක තිබුණේ. ඒක මට හම්බුණා. ඒක වටිනවා. ඒක වටිනවා. ඊට අමතරව මෙහෙම හිටියද ඉතාමත් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් පාසල් යන කාලේදී අපිට තවත් දේවල් තියෙනවා කතා කරන්න. ගීතයක් අහමු. ඔබේ ගීත ඇටියේ මගේ හිතගත්ත තවත් නිතර නැසෙන ඉතාමත් අලංකාර ගීතයක් මිනිමුතු නෑ මට. බලන්නන්නට මේ ගීතේ බණ්ඩාරකේ විජේතුංග රචනා කළේ ජයති සලහකෝන් සංගීතවත් කළේ. අපි දැන් ගීතය අහනවා 70 ලංකාරෙදී. මට ඔබ සරසන්නට ඇත්තේ හදවිල පිපිසුදු මල ඇත්තේ හදවිල පිපිසුදු මල දසයුතුනක දුරසුව දින් මත් මගල සිය පෙති රන්දල හද පිපි මල සිය පෙති රන්දල හද පිපි මල ඔබ මගේ දිනෙතට නව දසුනක් වෙන අද ඔබේ දෝතට මගේ දායාදය ජීවිතයක් ඇති කළ මේ ගීතය විමුතු නැහැ මට ඔබ සරසන්නට ඇත්තේ අද විල පිපිසුදු මල ඇත්තේ අද විල පිපිසුදු මල බරන් පට සලුවයි රොඩි රතු කැට සොඳුරියේ කුමටද විසිතුරු මාලෙක නොමියෙන සෙනෙහස අද අප පැදි කල විලිඳු හටක හෙට තව සම්පත් ඇත මිනිමුතු නැහැ මට ඔබ සරසන්නට අද විල පිපිසුදු මල ඇත්තේ අද විල පිපිසුදු මල ඇත්තේ අද විල පිපිසුදු මල ඇත්තේ අද විල පිපිසුදු මල ඒ ගීතය විජයරත්න වරකාගොඩ ගායන ශිල්පියා සමග මංගලා ගුණරත්න ගායනා කළේ මංගලවටත් බොහොම ස්තුතියි. මංගලත් එක්කත් අපිට තව අහන්න ගීත කීපයක්ම තියෙනවා. පාසල් ගණනාවකට ගියා. රැකියා කොපමණ කළාද? රැකියා අවුරුද්දේ ගණනාවක්ම කෙරුවා. මුලින්ම මං හිතන්නේ රැකියා පහකට අඳුම්පත් දැම්මා. ඔව්. දැන් මෙහෙමයි. දැන් මං කියවනේ මලියදීවකට ගියා කියලා ඉස්කෝලේ. මලියදීව ඉස්කෝලට ගිහිල්ලා මං විභාගෙට හිටියා. විභාගයෙන් අසමත් වුණා. ඒ මට ඉගෙන ඉගෙන ගන්න දක්ෂ නැද්ද? නැහැ. අත් වශයෙන් මං පුංචි කාලේ ඉඳලා හරි දක්ෂයි. ඒ කියන්නේ මං පන්තියේ පළවෙනි හැමතිස්සෙම ඔය සෙන්ටන්ස් කොලෙජ් එකේ ගන්නකොට මම එක ඉගෙන ගන්න කවුරුත් නැහැ. නමුත් මොන හේතුවක් හෝ සමහර විට හොඳටත් වෙන්න පුළුවන්. මම වැඩි වෙලා යුනිවර්සිටි එකට ගියා නම් වෙනම පැත්තකට යනවනේ. ඉතින් ඒකෙන් මම වැළකුණා. ඉතින් මම මේ පැත්තට ඇදිලා ආවා. ඉතින් ඒක ඩයිවේ කියන්නේ ඔක තමයි. කෙරෙන්නේ යම්කිසි ඩයිවේ ලියලා තියෙනවා මේ පැත්තට යනවා කියලා. ඒ ඩයිවේට අපි යොමු වෙනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ. නැත්තම් මම මේ ඉගෙන ගන්න මේ අදක්ෂයක් නෙවෙයි. නැත්තම් නම් පිටු 30-40 මම කටපාඩම් කරන නාටක මම කියන්නේ මතක ශක්තිය. ඉතින් මේ මුලින්ම බැංකුවට දැම්ම අයදුම් පත. ඔව් දැන් මම මලියදේවකින් ඇවිල්ලා මම ඊට පස්සේ හිතාගත්තා දැන් මම රැකියාවකට දැන් ආරක්ෂාවක් කරන්න ඕනේ කියලා. මම ওই ගාර්මන් ගැසට් එකේම බල්ලා ඉතින් මේ පත්‍ර බල්ලා ඒ දවස්වල අයදුම් පත්‍ර කැඳවලා තිබිච්ච පහකට දැම්මා. රැකියාවල් පහකට බැංකොස් සිලෝන් ලංකා බැංකුවට දැම්මා.
ක්ලරිකල් විභාගේ ආණ්ඩුවේ ලිපිකරු විභාගයට ආයුධපත් දැම්මා කෝඔපරේටිව් ඉන්ස්පෙක්ටර්ස් සම්පකාර පරීක්ෂක තනතුරු තිබුණා ඒකට දැම්මා රූරල් ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස් ඒ කියන්නේ රූරල් ඩෙවලොප්මන්ට් කියන්නේ මම දන්නේ සිංහලෙන් මොකද්ද කියන්නේ ආර් ඩියුස් කියලා දැන් රූරල් ඩෙවලොප්මන්ට් ඔෆිසර් ඒකට විභාගයට ලිඛිත විභාගයක් තිබුණා ඒකට දැම්මා පොලිසියේ SI පෝස්ට් එකට දැම්මා ඔය පහට මම ඇප්ලිකේෂන් දැම්මා මුලින්ම මට කතා කළේ බැංකුවයි බැංක ඔෆ් සිලෝන් දාලා දවස් 2 3 4 ගියා මට ලියමනාව එන්න කියලා මේ කොළඹ ඒගොල්ලන්ගේ මූලස්ථානයේ යෝක් ස්ට්‍රීට් එකේ මම ඉතින් ෆුල් සූට් එකක් එම ගාලා ටයි කෝට් එම දාලා ආවේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා ඉතින් ගිහල්ලා ඉතින් පස්සේ මගේ සර්ටිෆිකේට්ස් බැලුවා ඉතින් මාත් එක්ක කතා කරුවා ඉතින් මම කිව්වා very good can you take up your appointment next monday මම මේ සෙන්සුරා දාවේ ඉන්ටර්විව් එකට ඉරිදානේ සමුද මට වැඩටෙන්න කිව්වා කොහෙද කුරුණෑගල බ්‍රාන්ච් දැන් මම ගෙදරින් ගමනේ මම කියා yes sir why not i can yeah when report to the agent gone bank agent ඒක අසල බැංක් ඒජන්ට්ලා දැන් මේ මැනේජර්ලා මේසල් කියන්නේ බැංක් ඒජන්ට් when report to the bank agent Mr. Fonseca කියලා කිව්වා ජෝර්ජ් ෆොන්සේකා very good sir thank you very much යන මං ගියා ගිහලා පවසවුන්ද ගිහලා ඉතින් යාට හරි ගම්බීරයි අප්පා කතා කරන්නේම නෑ හිනා වෙන්නේ නෑ අප්පා හරි ලෙවල් ඒ කාලේ ඉතින් බැංකුවක මේ ඈ ඒජන්ට් කිව්වා මෝ හරි ලොකුයි ඉතින් පස්සේ මට දුන්නා මේ අර චෙක් මාරු කරන්න දැන් දැන් ඔය තියෙන්නේ අපි බැංකුවල ඉන්නේ මේ චෙක් මාරු කරන්න චෙක් මාරු කරනවා ඒක දැස ටෝකන් එකක් දෙනවා ටෝකන් එක දෙනවා ටෝකන් එක දීලා ඉතින් චෙක් එක ලියලා මම කළා කියලා සොෆ්ට් දාලා නොපාම ඉතින් චෙක් එකෙන් සල්ලි දෙනවා ඉතින් ඒක තමයි මගේ පළවෙනි මේ රැකියාව බැංක් ඔෆ් සිලෝන් ඔය අතරතුරේ ක්ලරිකල් විභාගේට මම පෙනී හිටියා ඒකෙන් මම පාස් වෙලා මට ලියමනා මම ආයිලන්ඩ් එකෙන්ම දෙවෙනියට පාස් වෙලා පළවෙනියට වඩා එක ලකුණේ මට අඩු ඒවා ගැසට් කරනවා ඒ කාලේ ගවර්න්මන්ට් ගැසට් එකේ පබ්ලිෂ් කරනවා ඒකයි මම දන්නේ පස්සේ මට ඒ සුමානෙම ලියමනක් ආවා කුරුණෑගල කච්චේරියට ගිහිල්ලා රිපෝට් කරන්න කියලා. ඉතින් කුරුණෑගල බැංකුවෙන් කුරුණෑගල කච්චේරියට යන්න හේතුව මොකද මගේ පියා හැම ඒ දවස්වල අපි මේ පෙන්ෂනබල් පෝස්ට් එකක් ආණ්ඩුවේ පෙන්ෂන් සහිත රැකියාවකට යන්න ඕනේ කියන අදහසක් ඒගොල්ලන්ගේ තිබුණා. දැන් බැංකුවේ බෑ නෑනේ. ඒක දවස්වල බැංකුවේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ්වත් නෑ. රුපියල් 70යි පඩි. ඉතින් මේ 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 ඒක නිසා පෙන්ෂනබල් පෝස්ට් එකට ගියා. දැන් ක්ලිනිකල් පාස්නේ දැන් පෙන්ෂනබල්. ඉතින් හරි. ඉතින් ගිහලා ඕකේ ඉන්න ගම තමයි අර බැංකුවෙන් ඉවත් වෙලා ගියා. බැංකුවෙන් ඉවත් වෙලා ගියා. ඉතින් මේ බැරි බැරි වෙලාවත් මම බැංකුවේ හිටියා නම් මට බැංකුවෙන් බොහොම ඉහළට යන්න තිබුණා. ඩිපියුටි ජෙනරල් මැනේජර් කෙනෙක් වගේ ඉඳනකොට ඒකෙන් ක්ලිනිකල් විභාගේ පාස් වෙලා අරකට ගියා. ඒකට ගිහිල්ලා මේ මට දුන්නේ මේ ඔය මුදල් හදල් වැඩ establishment branch එකේ මට තියෙන්නේ ඒ මයඹ පළාතේ කුරුණෑල දිස්ත්‍රික්කේ DRO කන්තෝරුව තිබුණා DRO 6ක්ද 7ක්ද තිබුණා ඕවගෙන් ලැබෙන ආදායම් තියෙනෝනේ ඔය මේ postal order money order check කරවම ගෙන්නල් ඔක්කොම එන්නේ මේ කච්චේරියට කච්චේරියට ආවම මට තමයි එන්නේ මම තමයි ඔක්කොම පොත්පත්වල එන්ටර් කරලා කළා දවසේ සේරම බැලන්ස් කරලා ගිහිල්ලා soft දෙන්නේ soft තමයි ඒක කොම් සල්ලි මුදල් ගන්න මට ඉස්සෙල්ලා ඔතන රාජකාරී කරපු මේ ක්ලාර්ක් සල්ලි ගහලා ඩිස්මිස් කරලා මම ඔය බවක් දන්නේ නැහැ පස්සේ මට ආරංචිනේ පස්සේ මට චීෆ් ක්ලාර්ක් කිව්වා මේ චීෆ් ක්ලාර්ක් චිල්ලා කියලා මට මතකයි දෙමළ කට්ටිය හොඳයි ජැමිල්ස් ලහුලා කිටියන් ඒ කාලේ මේ මේ රජේ නිලධාරීන් හැටියට සේවය කළා I am putting you to a very very responsible place all the money coming into the kachari is coming to you so you have to be very careful with money matters kiyala me kiwa bom me gambira lesa me kiwa because right sir right I'll do that I'll handle it kiyala passe man ithin hari ganata bookkom balance karala seeramu kala passe mata aranjune wesa hitu meka mem dakkarala kiyala mem kala dismiss karala kiyala hari කතාව බොහොම රසවත් මම මේ කල්පනා කරේ නාට්‍යයක් බලන ඉන්නා වගේ බුදුමහදී බලන දේම රසවත් කියනවා
කච්චේරිත් හිටි ටික කාලේ ඉතින් පුරුදු විදිහටම ඊට පස්සේ මාස 11යි පොලිසියට යන්න හිත යමු වෙනවා පොලිසියට ගිහිල්ලා ඒ පරීක්ෂණ වලට වෙන්නේ සිටියට පස්සේ උසහරි පපුව මදි පපුව වැඩි කරගන්න ඉතින් ගෙදර උළුවස් සෙල්ලුණා ඊට පස්සේ පිටර බිව්වා එහෙම කළා කොමර මේ පරීක්ෂණත් සමත් වුණා 1956 දී උප පොලිස් පරීක්ෂකෙක් විදිහට කටයුතු කළා ඊට පස්සේ කොටුව පොලිසියට එන්න පුළුවන් වුණා කොටුව පොලිසිය කියන්නේ ලෙහෙසි පසු දෙයක් නෙවෙයි ඉස්සෙල්ලා පිටකොටුවේ ඔව් එතකොට කට්ටිය කිව්වා ඇතැම් අය ඔය සල්ලි වහන හොඳ නිදහනයක් ඔය හම්බෙලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් තමන්ගේ රැකියාවන් හරි ආකාරයෙන් කරමින් හිටියා. එහෙම ගැටලු ඇති කරගත්තේ නැහැ. ඔන්න ඔහොම කතාව අපි එතනින් ඒ කතාව ඉවර කරමු. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. එහෙනම් මම කෙටින් කෙටින් කමක් නැහැ. ඔව් ගමන්නේ ගමන්නේ. මෙතුමන්ගේ ගීත අතර ඉතාම ජනප්‍රිය ගීතයක් රඟහල ගීතය. හඩ්සන් සමරසිංහ මහත්මයා මේ ගීතය රචනා කළා. මේ ගීතය සංගීතත් කළේ ඔස්ටින් මුණසිංහ. එදා ඔබ සමග ගීතය ගායනා කළ අනුලා බුලසිංහ. අද ගීතය ගයනවා ඔබ සමග මංගලා ගුණරත්න
විජේරත්න වරකාගොඩ කියන නිර්මාණකරුවා එක්ක අද අපි 70 ලංකාරය ගත කරන්නේ. විරාමයට කලින් අපි ඉතාම ජනප්‍රිය ගීතයක් රස විඳ රඟහලා දැන් ඇත. ගීතේ මේ ගීතය ගැන කතා කරන දේවල් ඇති. ඔව් ඔව්. හන්සන් සමරසිංහ මහත්මයා තමයි මට මේක ලියලා දුන්නේ. එතකොට එයා ඉතින් සංස්ථාවේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නෙවෙයි. වැඩසටහන් සම්පාදකවරෙක්. මේ කොයි කාලද මේ ගීතය ඇදුනේ? 1970 දශකයේ මට මතක ඇටියට 73 හෝ 74 වගේ. ඉතින් මම ගීතයක් ලියලා දෙන්න කිව්වට පස්සේ මේක ඉතින් මට ලියලා දුන්නා. ඉතින් ඔස්ට්‍රේලියානු මුනසිංහ තමයි මේකේ සංගීතයේ සැපයුවේ. බොහොම ලස්සනයි. ඉතින් මේකේ ගීතය මම එක රෙකෝඩ් කරපු කාලේ අලුත රෙකෝඩ් කම් බොහොම ජනප්‍රිය වුණා. ගුවන් සංස්ථාවෙන් නිතරම මේ වාදනය වෙච්ච මේ ගීතයක්. කලක් යනකොට ඉතින් අලුත් ගීතයකට ඉතින් පරිණවත් හිමින් අයින් වෙනවනේ. ඉතින් මේක මැගිලම ගියා. ඉතින් ආයි ඊට පස්සේ කවුරුත් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වේ නැහැ. මේ මෑතකදී අපි මගේ තාමත්ම හොඳ මිත්‍රෙක්. ඉතින් තාමත්ම අපිත් එක්ක කුළු පගයි. මට අංකල් කියලා මට දැක්ක තැන වැඳලා කතා කරන මේ සංගීත විජේසූරිය පුතා. මගේ පුතා කියලා කතා කරන්නේ මට මේ කෝල් එකක් දැලා කිව්වා අංකල්ගේ සින්දුවක් පරණ සින්දුවක් තියෙනවා මෙහෙම. ඒක මං ගායනා කරාට කමන්නේ නැද්ද කියලා. මං කමන්නේ නැහැ පුතා. මේ වේදිකාවේ මගේ තියෙනවා මේ එයා කියවා මගේ තියෙනවා මේ සංගීතප කියලා මියුසික් කණ්ඩායමක් ඉන්නවා. ඒකත් එක්කලා මම වේදිකාවේ කමන්නේ නැහැ. මං කවයි කමන්නේ වේදිකාවේ ඉතින් සංගීත සම්දර්ශන කිව්වට කමන්නේ නැහැ. මේ කෙනාගේම සින්දු කියනවා නිකේ කියන එකත් කමන්නේ. ඒකත් කියන්නේ හැබැයි මතක තියාගන්න රෙකෝඩ් කරන්න එපා. පටිගත කරන්න කැසට් එකකට එහෙම ගන්න එපා. මොකද මං කල්පනා කරන්නේ මං ජීවිතේේම තවම කැසට් එකක් CD එකක් කරලා නැහැ. මේ සින්දුවත් ඇතුළත්ව CD එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක රෙකෝඩ් කරන්නේ නැතුව ඔයා ගායනා කරන්න කියලා කිව්වා. අනේ මේ ගොයිය මේක කරන්නේ නැතුව මේක රෙකෝඩ් කරුවනි. රෙකෝඩ් කරලා ඉතින් මගේ ඒ සින්දුවේ මුලට මගේ නමත් කියනවා. This song was originally recorded by Mr. Vijayaratna Varakagoda and I'm very grateful to him for having allowed me to sing this. අර මගේ එහෙම කියනවා. කියලා මේ ගිලා පස්සේ ජඩටට පටපට ජඩටට ගාලා මේ මොකද්ද මේ රැප් එක දාලා ඉතින් මහ වෙන විදිහකට මේක යා ලස්සන කරලා මේ කිව්වා. කිව්වහම අත් වශයෙන්ම මේ හැංගිලා තිබ්බ ගීතය ආපහු එළියට ආවා. ඒක මම යාට කියන්න ඕනේ. ආයේ ඒ ගෞරවය මම යාට දෙන්න ඕනේ. මොකද ආයේ එයා කිව්ප නිසා තමයි මේ ආන්දෝලනයක් එමේ ඇති වෙලා මේක ආපහු මේ කරලියට ආවේ. මේක උලුප්පල ගත්තේ. ඉතින් මේ එහෙම නොවෙන්න ඒක ඉතින් යටපත් වෙලාම තිබෙන්න තිබුණා. පස්සේ ඒ අයිති වයි ඉල්ලුව නැද්ද ඔබ? නෑ මම මොකක්වත්ම කියන්න ගියේ නෑ. හැබැයි ඔබ ගීතේ නැවත පටිගත කළා. ඔව් මම මගේ ගීතේ පටිගත කළා. හැබැයි යාට විරුද්ධව හඩ්සන් සමරසිංහ මහත්මයා තමයි ඒකට මේ ක්‍රියාමාර්ගය ගියා ගත්තේ. හඩ්සන් මහත්මයා මට කිව්වා බරත් එහෙම කියලා දෙන්න බෑ. මගේ පර්මිෂන් නැතුව කොහොමද මෙයා කරන්නේ? අද මම කිව්වා අනේ ඔයා ඕන දෙයක් කරගන්න මාව නම් ගාවන්න එපා. මම ওই නඩු හබෝල්ට කැමති නැහැ. මේ ළමයා මට හරිය හොඳයි. මාත් එක්ක අපිත් එක්ක හරිම හොඳයි. එහෙනම් ඔයා කරන්න දෙයක් කරන්න. නඩුවක් දානවා නම් මාව සාකියට කැඳවනවා නම් සාකියට කැඳවන්න මම ඇවිල්ලා සාකි දෙන්නම්. ඔයා තමයි මට මේක ලියලා දුන්නේ. මම තමයි ගායනා කරුවේ කියලා. ඒ ඇරෙන්න මේ ෆැමිලි කාර්යයක් හැටියට මාව ගාව ගන්න එපා කියලා කිව්වා. අපි අර කතා කරමින් හිටියේ පොලිසිය රාජකාරී කරන අවස්ථාව ගැනනේ. පොලිසිය ඉන්න අතරේදී අහම්බෙන් හෝ වාසනාව පෑදෙනවා මේ විජේරත්න වරකාගොඩ කියන ගායන ශිල්පියාට මතු වෙන්න. ඒකටත් වෙනම මාවතක් පෑදෙනවා. පොලිසිය තිබුණු කලා වැඩසටහන් බාර දෙනවා ඔබට. ආ ඔව් ඒ කාලේ පොලිසියේ වර්ෂයක් පාසා ඔය ක්‍රිස්මස් කාලට වගේ දෙසැම්බර් මාසේ අවුරුද්දක් පාසා තිබ්බා මේ සංගීත ප්‍රසංගයක්. පොලිසියේ අය තමයි ඒක මේ සංවිධානය කරන්නේ. ඕක මට සංවිධානය කිරීම බාර දුන්නා වර්ෂ දෙක තුනක් මං කළා ඒක. ඉතින් ඔය වෙලාවේ ඉතින් මේ මට තමයි තිබුණේ ඔය ලංකාවේ ඉන සියලුම ප්‍රවීණ ගායක ගායිකාවන් හම්බ වෙලා මේකට ආරාධනා කරන්න. ගුවන්විදුලි සංස්ථාවට ගිහිල්ලා ඒකේ මේ ලොක්කෝ හම්බ වෙලා ඒ ගුවන්විදුලි මේ වාද්‍ය මණ්ඩලයේ සේරම එක්කව කරගෙන මේක මේ කරන්න මේ තිබුණේ මටයි. ඉතින් ඕක කොටුවේ පොලිසිය තමයි අපි ඔක තියන්නේ.
සිංගල් මෙන් බැරක්සින බැරක්සේ ඇඳන් අරවම අයින් කරලා වේදිකාවක් හදලා තින් ලස්සනට මුළු රාත්‍රියක්ම යනවා අපි හත අටට පටන් ගත්තාම මහ පවෙන්ද එළි වෙනකනුත් යනවා ඒ ප්‍රසංග වල ඔබත් ගීත ගායනා කළාද මමත් ඔය ඉඳලිම ගීත දෙකක් ගායනා කළා ඉතින් කොමර ඒ ගීත ගායනා කරද්දී ඔබේ දක්ෂතාව දැකලා තමයි PLS සෝමපාලෙන් ඔබට ආරාධනා කරන්නේ ඔව් මේ ගීත ගායනා කරමු නෑ පස්සේ PLS සෝමපාල මහත්තයා මේ ආධුනික පෑ කියලා එකක් තිබුණේ ඒ කාලේ ගුවන්විදුලි ඒ ආධුනික පෑට ගීතයක් ගායන්න කියලා මට කිව්වා මම හා කියලා ආවා ආධුනික පෑදී මම ගීතයක් ගායනා කළා මොකද ගීතය සිසිරසේන රත්න මහත්තයාගේ අර යනවද මාදමා කියන සුන්දරීතාව ගීත කොටසක් ගායනා කරමු මට ඒ වචන මතක නෑ යනවද මාදමා කියන්න සුන්දරී තරහද මා සහ දුඩන්න ඇයි බැරි කඳුලින් දුකම් මුල් ඔය ඔබේ තෙමි නැසී ගියා වගේ සෙනෙහයේ බැමි ඔම් සින්දුවක් එක මේ හින්දි සින්දුවක් ඔය ගීතේම තමයි මගේ මතකේ නිවැරදි නම් ගුවන්විදුලියේ සරලගේ පරීක්ෂණයට ඔබ ගායනා කළා ඒ ශ්‍රේණිය හිමි කරගත්ත ගීතය ඒ ශ්‍රේණියට මං පෙතේරුණෙත් ඔය ගීතේම ගයලා තමයි ඔව් මට උනන්ද හිතනවා දැන් ගුවන්විදුලියේ ඒ ශ්‍රේණිය ඔබට ලැබිලත් ගුවන්විදුලියේ එහෙම වැඩිපුර ගීත ගායනා කළා නැහැනේ ඒ කියන්නේ ජනප්‍රිය ගීත අතලොස්සෙන් බොහොම ටිකයි තියෙන්නේ මං ගුවන්විදුලි ගීත කීපයක්ම ගායනා කළා ඉතින් ඒ අතරතුරින් ඉතින් ප්‍රසිද්ධ වුණේ ගීත දෙක තුනක් හතරක් වගේ තමයි හුඟක්ම මං ඒ පැත්තට යොමු වුණේ නැහැ ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් ඔබ ගායනට යොමු වුණ නැහැ ඔව් ඉතින් මං ඇත්ත වශයෙන්ම ගායනයට සමර්ථයි ඔව් මට ගායනය කරන්න පුළුවන් ඉතින් ඒක නිසානේ මට මේ වේදිකා නාට්‍යවල මනමේ සිංහබාහු මහාසාර මේ හෙන්රි ජයසේනගේ හුණුවටේ කතාව අපට පුතේ මගක් නැති හෙන්රි ජයසේනගේ බොහෝමයක් නාට්‍ය ඔක්කොගෙම සින්දුනේ ඔය පොතේ ගුරාගේ චරිත පොතේ ගුරාගේ චරිත නොයෙක් සින්දුනේ දැන් මේ මනවේ නාට්‍ය වැඩි රජු ඉස්සලාම මං හිටියේ පොතේ ගුරාට දෙවනෝ ඒ ධර්මජාගොඩගේ මහත්තයාගේ මේ නිෂ්පාදනයේදී එයා මාව ගත්තා වැඩි රජු රෝගී චරිතයටයි දිසාපාමුගේ ඒ දෙකම එයත්තලා එයයි මමයි දෙන්නම මාර්ගෙන් මාරුට කළා. ඉතින් ඒ නිසා ඉතින් දැන් ඒ වගේ. එතකොට සිංහබාහුවේකේ මං යුව රජ. තේජවන්ත වංග රජුගේ තුංග වූ ප්‍රත්‍යන්තයේ මේ ශත්‍රු සේනා හත්පසින්නෙන බින්දමන් යුව රාජයා වෙමි. බින්දමන් යුව රාජයා. ඉතින් ඔය වගේ සින්දු කියන්න පුළුවන් නේ. ඒකින්ද තමයි. හැබැයි මම මේ ගුවන්විදුලි ගායනයේට මං ඒ තරම්ම මේ ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ මම රංගපෑමටයි හුඟක්ම ඇල්බ දැක්වේ රංගපෑම පටන් ගත්තේ කොතනින්ද ඒකට තුනේ කොහොමද කියලා අපි කතා කරමු මිහිර සීනෙක කියන්නේ ඔබේ ගුවන්විදුලි ගීතයක් ඔව් ගුවන්විදුලි ගීතයක් මේ ගීත රචනා කළේ KDK ධර්මවර්ධන වික්ටර් දළුගම සංගීතවත් කළේ අපි ගීතය අහමු වටුණ මිහිරි ගීතයක් ආගේ
ඔබ මට මතකයි ඔබ මට මතකයි මතකයි මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ ඔබ මට මතකයි ඔබ මට මතකයි මිහිරි සිහිනයක දැවටුන ඔබ මට මතකයි ඔබ මට මතකයි ඔබ මට මතකයි ඔබ මට මතකයි විජේරත්න වරකාගොඩ නිර්මාණකරුවා ගැන කතා කරද්දී එතුමන්ගේ නාට්‍ය භූමිකාව අපිට අමතක කරන්න බැහැ කලින් ගීතේ කලිනුත් මා ඔබට ඒ බව මතක් කළා මුවන් පැලස්සේ කෝරළී මහත්තයා ගැන කියද්දී දැන් අවුරුදු 57ක් විතර 58ක් දැන් ඉතාම ජනප්‍රියයි අපි ඒ ගැන කතා කරමු මට කියන්නකො මේ ගුවන්විදුලි නාට්‍ය වලට සම්බන්ධ වෙන්න කලින් ගුවන්විදුලි නාට්‍ය අහලා තිබ්බද නැහැ අහලා තිබ්බේ නැහැ නැහැ ගුවන්විදුලියට අහන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා කියන්න ඕනේ ඒ කියන්නේ අත්දැකීමක් නැහැ නැහැ එහෙම අත්දැකීමක් නැහැ එතකොට කොහොමද ඒ අවස්ථාව ඔබට ලැබෙන්නේ පරීක්ෂණයක් තිබ්බා පරීක්ෂණයක් තිබ්බනේ ඒ කියන්නේ පුවත්පතක දැන්වීමක් තිබ්බද නැත්නම් කොහොමද පරීක්ෂණයට පරීක්ෂණයක් තිබ්බ බව මම දැනගත්තා ගුවන්විදුලි සංස්ථාවේ නාට්‍ය ශිල්පීන් තේරීමේ පරීක්ෂණයක් 1960 ඔය මං ගායකෙක් තේ වශයෙන් තේරිච්ච වර්ෂේම ඊට මාස කිහිපයකට පස්සේ ඔබ තිබුණේ ඒ පරීක්ෂණයටත් මං ඉදිරිපත් වුණා ඒකෙදී ඉතින් ලොකු දෙනවා ලොකු පිටපත් දෙකක් තුනක් දෙනවා එක එක විදිහට මේ කියන්න එක එක දේවල් ඒක මං කියලා මං ඒකෙදී මම තෝරගත්තා මේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියට ගුවන්විදුලි සේවී එදා ඉඳලා මට නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා ගුවන්විදුලි නාට්‍ය දැන් කොපමණ ප්‍රමාණයක රඟපාලා තියෙනවද එහෙම මතකද අපි මතක් කරොත් මුල්ම නාට්‍ය මොකද්ද මුල්ම නාට්‍ය නම් මං කීපයක් මත රඟපෑවා මට මතකයි දුලී ලන්ද කිව්ලේ කුඹුර දඹතැන් හේන් යාය හන්දියේ ගෙදර මුවන් පැලස්ස ඔය ඔය ටික මට හොඳට මතකයි ඔය නාට්‍ය ටික දැන් මුවන් පැලස්ස 1964 මාර්තු 12 වෙනිදා තමයි මුලින්ම ප්‍රචාරය වෙන්නේ තවමත් ප්‍රචාරය වෙනවා තවරත් ප්‍රචාරය වෙනවා හැබැයි ගුවන්විදුලි නාලිකා නම් වෙනස් වුණා තම අවස්ථාව නේද ඔව් ඔව් ටික කාලයකට එක ගියා මේ ITN එකට ගියා මොකද ඊළඟේ ගුවන්විදුලියට ගුවන්විදුලියට අවුරුදු 10ක් විතර කාලයක් ඒගොල්ලෝ ඔය අර අපේ ඒවකට හිටපු සභාපතිතුමා කවුද අපේ ගුණරත්න අපේ ඒ සභාපතිතුමා තමයි ඒක ගත්තේ ඒක මොකද මේ ගුවන්විදුලි සංස්ථාවෙන් ඒක නතර කරන්න යන බවක් දැනීලා හිටන් ඒක නතර කරන්න දෙන්න බෑ කියලා මියා ගත්ත ඇතින්ට අපි ඊට පස්සේ සෑහෙන කාලයක් අවුරුදු 10ක් විතර කාලයක්ම එහෙ තමයි ඒක ප්‍රචාරය වුණේ ඊට පස්සේ ආපහු හඩ්සන් සමරසිංහ මහත්තයා ආපහු ගත්ත ගුවන්විදුලි සංස්ථාවට මුවන් පැලස්ස කියලා කියන්නේ ඇත්තටම දැනුම් සම්භාරයක් මුවන් පැලස්සේ අහපු නැති වැඩිහිටියෙක් ඉන්න විදිහක් නැහැනේ නෑ ඒ කාලේ තිබුණු ප්‍රධානතම දවසේ රාජකාරියක් තමයි හවසට මුවන් පැලස්ස අහන්නේ. මම මේ මහල තියෙනවා. ඊට අමතරව ඒක ලොකු වார்த்தාවක්. මම හිතන්නේ එවැනි නාට්‍යයක් ගුවන්විදුලි නාට්‍යයක් නැතුව ලංකාවේ නම් නැහැ. ආසියාවෙත් නැහැ එච්චර දීර්ඝ නාට්‍යයක්. අපි දැනගන්න ලැබුණ හැටියට ලෝකයේ තව මීට වඩා දීර්ඝ නාට්‍යයක් BBC ගුවන්විදුලි එංගලන්තේ BBC British Broadcasting Corporation එකේ තිබිලා තියෙනවා.
අපි ඔක මේ ගිනස් වාර්තා පොතේ ලියුවාම ඒක ඒගොල්ලෝ ඒක තමයි කිව්වේ the archers family කියලා ওই වගේ මේ මේ පවුල් සම්බන්ධයෙන් වැඩසටහනක් තියෙනවා කියලා BBC එකේ ඒක 1950 පටන් ගත්ත එක. මේක අපිටත් වඩා කලින් පටන් ගත්ත එක. මේක තවත් තවත් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මේක තවත් වාර්තාවක් තියෙනවා. මුල්ම කෝරළේ මහත්තයා තමයි තවත් රඟපාන්නේ. ඒ චරිතේ. ඒ චරිතේ වෙනස්ුන් නැහැ. නැහැ. ආරච්චිලයි කෝරළේ මහත්තයා දෙකම එකයි. එකම චාරච්චිලගේ තානාන්තරයේ උසස් කරලා කෝරළේ මහත්තයා කිව්වට එක එකම චරිතේ තමයි. ඒක ඉතින් දැන් අවුරුදු 58ක් 30 එකම නාට්‍යයේ එක දිගටම නොකඩවා මං තමයි රඟපාන්නේ. මේ මම කැමති වාසනාව මගේ ළඟට එන්න නැත්නම් වාසනාව ළඟට මම යන්න මට කෝරළි මාත්තගේ පොඩි දෙපසක් අහන්න පුළුවන් මේ යාබදාසුරින් ඉඳන් පුළුවන් බැරි නෑ පොඩි කොටස ඔය පොඩි පොඩි දේවල් මතකයි ඔය නාට්‍ය ඉතින් වැඩි ගොඩක් කියන්න බෑ ඉතින් තනියම කමන් අපි පිනාවත් හිටියා නම් ඔව් පැයක් දෙකක් කියන්න පුළුවන් පිනානේ අනේ අම්මා පල්ල මේ කෝරළේ පයින්නේ මම්ම කරනවා මිසක්කා වෙන එකෙක් නම් මේක මෙලහට දාලා දුවලා ගිහින් ඇයි මේකලා මේකේ කාලත් එක්ක මේ ඔළුව ගාගෙන මේ රාජකාරිය කරන්න හරිම අමාරුයි බලන්ට දැන් මේ පයින්න දිගටෝම කවුද කරගෙන ඉන්නේ අපේ પરම්පරාවේ අපේ සනුවරේ අය නෙමෙයි අපේ අපොච්චගේ මට මේක ලැබුණේ අපේ අපොච්චට කලියෙන් කවුද වකොලේ අපේ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා සෝඩියා පාඩියා කාලේ හිටක් මේව කරගෙන ඉන්නේ දිගටෝම අපේ પરම්පරාවේ අපේ සනුහරය අය තමයි එහෙව් මට නෙවෙයි මේකල රාජකාරි කරන හැටි උගන්නන්නට එන්නේ අනේ අම්මා පල්ලා වුණ ඔය වෙලාවට තමයි මගේ ඉස්මුදුනට යක්ෂ සේනාධිපති ආරූඪ වෙන්නේ මොය වෙලාවට මගේ මයි බොඩි ෆිෂ් ඩාන්සින් මගේ ඇඟේ මාළු නටනවා අනේ අම්මා පල්ලා ඔකුන් අහුනොත් ඕකුන් එක 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 කොළ නැති ගහේ ඇරලයි මං පස්ස බලන්නේ ඕ මගේ හැටි එහෙම තමයි බොමපුරි කවුද මුල් කාලේ ඔකට සම්බන්ධුන ශිල්පීන් කවුද ඔක රචනා කළේ මුල් කාලේ මුල්ම රචනා කළේ මුදලි නායක සෝමරත්න අපේ එයා මේ මේ ડોක්ටර් කෙනෙක් එතුමාගේ අදහස ඔව් එයාගේ අදහස එයාගේ නිර්මාණේ ડોස්තර මුදලි නායක සෝමරත්න මහත්මයා ඉතින් ඔබ ශිල්පීන් තෝරන කොට ඉතින් මාව තෝරගත්තා ඒකට කවුද වෙන ශිල්පීන් හිටියේ මුල් කාලේ වික්ටර් මිගෙල් හිටියා වෙදිකාරයට එතකොට ගැමුණු විජේසූරිය හිටියා වෙදමාමටයි වෙදමාමටයි වෙදගුරුනාන්සේ එතකොට මොලී නානකාරී හිටියා නෙතලි නානකාරී හිටියා බිනර මලි නා මලි කොම්ලි කියලා තින් සා යාලිත කීපයක් කළා බොහොම ලස්සන කටහඬක් එතකොට ධර්මශ්‍රී මුණසිංහත් කරලා පොඩි චරිතයක් ඒ වගේ කට්ටිය තමයි හිටියේ ඉතින් රත්නාවලී කැකුණාවලී එහෙනම් මගේ මැනිකිනේ මගේ මුල්ම මාත් එක්ක එක දිගටම යාගේ භාවය යනකම් මාත් එක්කනේ හිටියේ අවුරුදු 50 ගානක් ඉතින් මගේ එතනහාමි තමයි ඉස්සෙල්ලාම ආරච්චිලා එතනහාමි පස්සේ කෝරළි මහත්තය වුණාට පස්සේ මැනිකේ වුණා මෙහෙම මං අහනවා නමනාප වෙන්න එපා ගුවන්විදුලි නාට්‍යවලට ලොකු පිළිගැනීමක් තිබ්බයි කාලේ ඔව් මං කිව්වේ දවසේ ප්‍රධාන රාජකාරියක් නාට්‍ය අහන්නේ දවසට හැබැයි අදටත් කෝරළි මහත්තය අහන්න පුළුවන් එහෙම ඒ අහන පිරිස අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද අඩුයි ඇත්ත වශයෙන්ම අඩුයි ඒකට හේතු කිහිපයක්ම තියෙනවා හේතු කිහිපයක් කියන්නේ දැන් එකක් තමයි දැන් TV ටෙලි නාට්‍ය තියෙනවනේ හැමදාම ටෙලි නාට්‍ය තියෙනවා ඉතින් මේ channels ගොඩාක් තියෙනවා ඉතින් දැන් මේ හුඟක් ප්‍රේක්ෂකයෝ ඒවට මේ යොමු වෙලා ඉන්නවා ඉතින් මේකත් විකාශය වෙන්නේ අටහමාරේ ඉඳලා 9 වෙනකම් ගුවන්විදුලියේ හැම සෞන්දතම සෞන්දම අටහමාර 9 වෙනකම් වෙළඳ සේවයේ යනවා ඉතින් ඒ වුණාට ওই වෙලාවට යන නාට්‍ය බලන්නයි මිසෙනක පුරුදු වෙලා ඉන්නේ මේ මෙමිනුවන් මේ ටීවී එකේ ඒකෙන් හින්දා මේකට ඇහුම්කන් දෙන්න පිරිස හුඟක් අඩුයි නැත්තෙත් නැහැ ඒක පිරිසක් ඉන්නවා හැබැයි අර ඉස්සර තරන්නේ නැහැ අනිත් එක තමයි ඒකේ තිබෙන්නා වූ
ගුණාත්මකතාවේ ටිකක් බැහැලක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම දැන් අද වෙනකොට හැම ගුවන්විදුලිකම වගේ ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය වෙනවා. ප්‍රචාරය වෙනවා. හැබැයි මේ නාට්‍ය අර මුල් කාලේ තිබුණු ගුණාත්මක භාවය දැන් වෙනස් වෙලා ඇතැම් විටක වේදනාකාරී හැඟීම් මරණයක් වුණු ආකාරය ඇතැම් විටක පවුල හැමෝටම අහන්න බැරි දේවල් නාට්‍ය කරලා තියෙනවා. අන්න හරි. ඒ හින්දා අර නාට්‍ය වල ඒ තිබුණු වටිනාකම නැති වෙලා තියෙනවා. අපි ගුවන්විදුලි නාට්‍ය වල සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වටිනාකම් දැන් නැහැ. දැන් නැහැ. අඩු වෙලා හුඟක් අඩු වෙලා. නාට්‍ය නැතුව නෙවෙයි. ඉතින් වේදනාවක් තියෙන අය වෙනුවෙන් නේද? ඇත්ත වශයෙන්ම. ඔබලා තමයි ගුවන්විදුලි නාට්‍ය ජනගත කළේ. ඇත්ත කතාව. එහෙනම්. එතකොට ඒ ජනගත කිරීම ඒවා මිනිස්සු ආදරෙන් වැළඳගත්තේ විදිය ඒවා හිනිපෙතටම ගිය විදිය සහ මේ අද තත්ත්වය දැන ඔබලට අපිට ටිකක් ලොකු වේදනාවක් තියෙනවා ඇත්ත වශයෙන්ම. හරි ඒ හැමදේම අමතක කරලා අපි වන්දනාවේ යමු. මේ ගීතය මුලින්ම ගායනා කළේ එම්කේ වින්සන් සමග නිර්මලා ගායන ශිල්පිනිය. පසු කලෙක මේ ගීතේ විජයරත්න වරකාගොඩ මහත්මයාත් ගායනා කළා ගුවන්විදුලියේ තැටියකට. ඒ හින්දා ගීතය ගයන්න එතුමන්ට අවසරය තියෙනවා. W. D. ඇල්බර්ට් මහත්මයා ගීතය රචනා කළේ, SW රූපසිංහ මාස්ටර් සංගීත නිර්මාණය කළේ. ගීතය ඔබට ලැබුණු විදිය අපි කතා කරමු ගීතය අහලා. හොඳයි. මේ ගීතය ගයන්න මං මංගලා ගුණරත්නටත් ආරාධනා කරනවා. Mal soda suvat chalin
चंदन कर्पूर तुम चंदन कर्पूर तुम पूजा दे पद मुनि वन श्री संपत्ति पूजा दे पद मुनि वन श्री संपत्ति पूजा दे पद मुनि वन श्री संपत्ति श्री संपत्ति श्री संपत्ति වන්දනාවේ යමු ගීතේ ඔබට ගයන්න ලැබෙන්නේ කොහොමද? ඔක මේ තැටියකට ගන්නකොට මේ මට ආරාධනා කෙරුවා අපේ ග්‍රීෂන් ආනන්ද තමයි ඔක මූලිකත් වෙලා කරේ. පස්සේ මට ග්‍රීෂන් තමයි කිව්වේ වරක් සංකල් මේක ගීතේ ගායනා කරන්න කියලා. පස්සේ මං දීපත්ත මං හා කියලා ගායනා කෙරුවා. ග්‍රේෂන් මං දන්නේ පුංචි එකක් කාලේ මම වඩාගෙන ඉඳපු ගොල්ලෙක්. ග්‍රේෂන්ගේ තාත්තත් පොලිසියනේ. මමත් එතකොට පොලිසිය. ඉතින් මේ මම රාජකාරියකට තංගල්ලේ මම හිතන්නේ ඒගොල්ලෝ එතකොට මේ වෙලාවේ පුංචි ගොල්ලා පොඩි එකා මම වඩාගෙන ඉඳලා තියෙනවා. මේ ඔබ ඒ ගීතේ ටිකක් රිද්මේ වැඩියෙන් ගායනා කරලා තියෙන්නේ මේ මුල් පිටපත තියෙන අන්තර්ජාලය අහන්න පුළුවන් මේ දැන් ගුවන්විදුලි නාට්‍ය ගැන අපි කතා කරා ගුවන්විදුලි නාට්‍ය ඔබ කළේ පොලිසියන් අතරේ ඔව් පොලිසි රාජකාරී කරන අතරේ ඊට පස්සේද වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ ඔව් ගුවන්විදුලි ඊට පස්සේ මම ඇත්ත වශයෙන්ම වේදිකාවට එන්නේ ඉස්සර වෙලා චිත්‍රපට වලට එතන අපි චිත්‍රපට ගැන කතා කරමු 1962 වර්ෂයේ हाँ हाँ पूरा गया मूलवतावट चित्रपटी रंग पैवा रॉबिन तंपो महात्म्या के सुहाद दिवी पिदुम के ना चित्रपटी एक मेहम पुलिस राजकारी कर ला मे पुरुद्दी तो चित्रपट रोग मेहमे बला बला दवसक रॉबिन तंपो महात्म्या अध्यक्ष चित्रपट एक यदा मे नीतिज्ञ अभी लाइट ना उसा भी दर्शन या बला नीतिज्ञ गोचर पास पास हेट देखे और थिंग मंग ही बला थिंक रॉबिन मंगे दान अंदर थिंक मे मन टीका मेरे पैक बला शिली आई ना कंग आवे ना फस्ट थिंक पोस्टोन कर तीवल मध्य ना अभी थिंक चित्रानंद बेसक महत्म मैजिस्ट्रेट जज इतकोट अशोक पूर्णाम पेरूम इतकोट क्लरिश सिल्वा इवर तम रंग पे मत पेटी Passi Robin Matagatala Varaks. Can you play this lawyer's role? This guy has not turned up now. Yeah, I can't postpone this. Can you? I thought, yes, yes, why not? It's a lawyer's role. Yeah, I am quite quite at home in that role because every other day I am in the courthouse. So I know what is happening in courts. Passi, पास मट थिंग कल कल सूड़ सुधु मैं मट कास्ट्यूम इला मट दुन मे मे वचन टीका मैं बला पास मट की तीन दी मैं पट पट कला की किसी आवलाकने मंगी दिखा मैं उसा भी दर्शन की मट इतर मे आगंत अग्नि पास विशेष प्रतिचार ඉතින් මං ඊගිට පස්සේ දැන් මං එතකොට මං හිතන විදිහට රතවාහන සහ ප්‍රවෘත්ති අංශයේ වැඩ පොලිස් මූලස්ථානයේ ඉතින් මේ එතකොට මට වට යන්න ඉන්න වෙලාව තිබුණා ඒකේ සාමාන්‍ය මේ කාර්යාල වේලාවල විතරයි වැඩ උදේ 8 ඉඳලා හන්දෑවේ 4:30 වෙනකම් වැඩ වුණාන් පස්සේ අපි ඉතින් එහාට අපිට මේ රාජකාරි නැහැ හැබැයි ඉතින් මාසයකට දෙකකට වගේ සැරයක් අපි රට පුරාම යනවා මේ ලොරියක් පුරවාගෙන මේ පොඩි පොඩි කාර් බයිසිකල් වරුවා මේවා මේ 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 මාර්ග සංඥා පුරවාගෙන ගිහිල්ලා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඉස්කෝල වල ළමයි ගෙන්නලා එක තැනකට පිටනිය කියලා අපි ඕක මේ 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 කොටුවක් ඇඳලා ඔය මිස්ටර්ලි කරලා ළමයින්ට අපි කියලා දෙනවා මේ මේ මාර්ග නීති මාර්ග නීති රීතිය දවසට අපි කියලා දෙනවා एक राज्य इतकोट मे मे ट्राफिक डिमोन्स्ट्रेशन अभी अभी पारे जानकोट थिंक अरे कारो लेनो बैसिकल हेपेनो वेटेनो पेरलेनो इवती बुना
ඉතින් ওই කාලේ මාත් එක්ක රාජකාරී කළා අපි වොලි බැස්ටියන්ස් ඔව් අපි බයිලා රජාචක් මගේ රාළහාමි මම එසයි රාළහාමි ඉතින් අපි දිනන ඉතින් සින්දු කියලා තමයි පටන් ගන්න. යා බයිලානේ හඳු ලොසන් සින්දු කියන හොඳ කෙනා මොන ගේ හොඳ බයිලා කියනවා පොලිස් රාළහාමි මම පොලිස් රාළහාමි කියන ලොසන් කියලා ඔය සුජාතා අත නැගී තාත්තා මගේ සාජන් මහත්තයා ඔව් සාජන් පෙරා 426 ආයෙත් පෙරා නෝ ඉතින් ග්‍රේෂණලන්දගේ තාත්තා ඔබ ග්‍රේෂණලන්දගේ තාත්තා හැබැයි මාත් රාජකාරී කරේ නෑ පොලිසිය කියනවා දන්නෝ ඉතින් මේ මොනවද සම්බන්ධු චිත්‍රපට මතක් කරන්න මට ඊට පස්සේ රොබින් තම්පුගේ මම පොඩි චරිත කැලේ ඒ කියන්නේ මට මේ හුඟක් විලා නෑනේ මේ ලොකු චරිත කරන්න පස්සේ සුදු සඳේ කළු වලා කියලා එකක් කළා ඒකේ පොඩි චරිතයක් කළා සමාජී අපි ඔක්කොම සමානයි කියලා ෆිල්ම් එකක් එයා කළා ඒකෙත් මම පොඩි චරිතයක් කළා ඔය අතරතුරේ මාව මගේ යාළුවෙක් එක්ක ගියා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ළඟට අන්න සංදිස්ථානයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා එතකොට ගම් පෙරළිය කරන කාලේ හර්බර්ට් අමර වික්‍රම කියලා අපේ හොඳ ගුවන්විදුලි ශිල්පියෙක් එයා හොඳ මේ චිත්‍රපට නළුවෙක් වේදිකා නළුවෙක් පස්සේ වරක් I will take you to Mr. Lester Pieris come with me කියලා ගියා. ගිහිල්ලා මාව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නාම Lester Pieris මහත්තයා මන් දිහා බැලලා කිව්වා තව ටිකක් ඉස්සර වුණා නම් මට හොඳ චරිතයක් දෙන්න තිබුණා. දැන් මම ඔක්කොම මේ නළු නිළිය තෝරලා ඉවරයි චරිතවලට. දැන් මොකද කරන්නේ? ආව එක නිසා මට හිසතින් යවන්නත් බෑ මොකක් හරි අපි කරමු කියලා. පස්සේ මට ගම්පෙරළියේ දුන්නා එක සීන් එකයි. එක මිනිත්තුවක් වගේ බොහොම සුළු වෙලාවක් නන්දා එනවා ජිනදාසගේ මේ මරණේ ආරංචි වෙලා ස්පීතාලෙට ජිනදාසගේ මිනිහ බලන්න බොඩි එක බලන්න. ස්පීතාලෙට එනකොට මං තමයි ડોක්ටර්. නන්ද කාර්කේ ඇවිල්ලා කියන්නේ පුණ්‍යහින්දිනියනේ පුණ්‍යහින්දිනිය ඇවිල්ලා කාර්කේන් බහිනකොට මං කාර්කේන් එක් කරගෙන යා කොරිඩෝර එක දිගේ ගිහිල්ලා මෝචරි එකට ගිහිල්ලා මෙයාගේ මිනිය තියෙනෝනේ මිනිය රෙද්දෙන් වහලා තියෙන්නේ මං මිනිය රෙද්දෙන් අයරලා පෙන්නනවා ඉතින් නන්ද ඒකට බොහොම වයසක වෙලා මෙවවිලා ඒකට ප්‍රතිචාරය දක්වලා කළා වචනයක්වත් කතා කරන්නේ පස්සේ එයා ආපහු යන්නකොට මං ආපහු ගමිනි ෆොන්සේකානේ මැරිලා ඉන්නේ එයාගේ මූණ වහලා මම නන්දා පුණ්‍යහින්දිනිය ආපහු කොරිඩෝර එක දිගේ ගිහලා කාර් එකට ඇරලනවා ඔච්චරයි මට තිබුණේ ඔන්න ගම්පෙරළි තිබුණා දැන් ගම්පෙරළි ඕක නෑ මම හිතන්නේ ඔය කෑල්ල කපලක් දාලා වෙන්න ඇති සම්හලට තියෙනවත් වෙන්න පුළුවන් තියෙනවා වගේ මම හිතන්නේ කොමාරේ ගම්පෙරළිය ලාදලු අක්කර පහ දෙලොවක් අතර මැද්දේගම ඔව් තව බාද්‍රමල් කැලෑමල් ගොළු හදවත මේ වගේ හොඳම චිත්‍රපට වලට එතුමාට සම්බන්ධ නැහැ කියලා ලැබුණා. ඒ හින්දාම 1985 දී හොඳම නළුවාට හිමි ජනාධිපති සම්මානය, OCIC හොඳම නළුවා සම්මානය, ඒ අරුණට පෙරමිට මේ චිත්‍රපට මේ සම්මාන දෙකම ඒ චිත්‍රපටයට. ඔව්. ඒ චිත්‍රපටයට අමරණාත් ජයතිලක මහත්මයා තමයි අධ්‍යක්ෂණය කළේ. මේ වගේ සම්මාන හිමි කරන්න පුළුවන් කමක් ලැබුණා. අපි යහමු ගීතයක් චිත්‍රපට ගැන කතා කරපු හින්දා තුම්මං හන්දියේ දර යන්නේ දක්නසේම අපි ගීතය හමු මේක පැරණි නෘත්‍ය ගීතයක් චිත්‍රපටයට මම හිතන්නේ අමරදේවයන් තමයි සංගීත නිර්මාණය කළේ අමරදේවයන් 1970 වගේ මට හරියට ඒ වර්ෂේ නම් මතක නෑ ඔව් ඒ වගේ තමයි 70 වගේ ඔව් 70 නේ ඔව් ඔව් මට තුම්මං හන්දිය 70 මහගමසේකරයන් මට මතකයි 70 මොකද මම කසාද බඳු අලුතම මං මේ චිත්‍රත් එක්ක තමයි ගියේ ෂූටින් යත් එන්නම් කියලා ගිහුවා. අනේ පත්තකට බුදිය ගත්තා. නැත්තම් හරි. අපි එනක් ගහමු දැන් ගීතය පැරණි මතකයක් ආයෙත් අලුත් කරගමු 70 ලංකාරිදී. නසේ මාස ගත්තාවු ඒලාලනි යන්නේ මදක් නසේ මාස ගත්තාවු ඒලාලනි පායන සඳ ඇති මේ රාත්‍රිය
නැතු නිල්ලු පුලාසක පිල් වරලා නැතු නිල්ලු පුලාසක පිල් වරලා රූපස්සේ යාවිය දක්නාසේ මාස් ගතාව එලාලනි සඳ සදිසි වදන මහත කොබෝදන තිගැසි ගමනිනාලිය වද සඳ සදිසි වදනින් මහත කොබෝදන තිගැසි මෙලොව නැවෙන අන් ඇසම වූ අඟනන් මෙලොව නැවෙන අන් ඇසම වූ අඟනන් රූපස්සේ යාවිය දක්නාසේ මාස් ගතා වූ එලාලනි ආයන සඳ ඇතේ මේ රාත්‍රී ආයන සඳ ඇතේ මේ රාත්‍රී නැතු නිල් උපුලාසික පිල් වරලා නැතු නිල් උපුලාසික පිල් වරලා රූපස්සේ යාවිය දක්නාසේ මාස් ගතා වූ එලාලනි පද සඳ සදිසි වදනින් මහත කුබුදන තිගැසි මෙලොව නැවෙන අන් ඇසම වූ අඟනන් මෙලොව නැවෙන අන් ඇසම වූ අඟනන් රූපස්සේ යාවිය දක්නාසේ මාස් ගතා වූ එලාලනි යන්නෙම් දක්නාසේ මාස් ගතා වූ එලාලනි යන්නෙම් දක්නාසේ මාස් ගතා වූ එලාලනි 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 විජේරත්න වරකාගොඩ ප්‍රවීණ රංගතරයා නිර්මාණකරුවත් සමඟ අද 70 ලංකාර අපි මේ ගත කරමින් ඉන්නේ ගීත අහනවා කතා කරනවා දැන් මෙතෙක් කළා ඔහු කතා කළ දේවල් මාත් මේ නාට්‍යක ජවනිකාවක් වගේ බලන්න හිටියා දැන් අපි වේදිකා නාට්‍ය ගැන කතා කරමු වේදිකා නාට්‍යවට සම්බන්ධ වෙන්න ඔබට ලැබෙන අවස්ථාව කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබම කියන්න ඔව් නේමයි මම ඉස්ලාම වේදිකා නාට්‍යක රංගපෑවේ 1963 කලා මණ්ඩලයෙන් පැවති මේ නාට්‍ය තරඟයට ඉදිරිපත් කරපු විමල් නවගමෝ කියන මහත්මයා ලියලා අධ්‍යක්ෂණය කරපු අජාසත්ත්‍ය කියන නාට්‍යයේ බිම්බිසාර මහලු බිම්බිසාර රජුගේ චරිතය තමයි මාව තෝරගත්තේ මරණ පැවි. ඒකට මාව යොමු කළේ ගුවන්විදුලි සංස්ථාවේ ඒ වකට හිටපු ඉතාමත්ම ප්‍රවීණයෙක් වන මේ පී වැලිකල මහත්මයා. එයත් නාට්‍යකරුවෙක්. ඉතින් එයාට කියලා තියෙනවා මේගොල්ලෝ කවුරු හරි සුදුසු කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා. පස්සේ එයා මට කතා කළා වරක් මගේ යාළු කට්ටියක් කරනවා නාට්‍යයක් නාඩගමක්. මම හිතනවා මේ වරක්ට ඒක පුළුවන් වෙයි කියලා. එයා යන්නකෝ බලන්න පුහුණුවින් තියෙන්නේ මේ හේවුඩ් එකේ. හේවුඩ් කියන්නේ දැන් ඉතින් දැන් හේවුඩ් එක නෙවෙයි දැන් මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයනේ. ඒ කාලේ හේවුඩ්. හේවුඩ් එකේ තමයි නාට්‍ය පුහුණු වෙන්නේ. ඇන්දේ පාපහාමාට යන්න කියලා මං ගියා. ගියාම ඉතින් මෙතන ඉතින් ඉන්නවා මද්දල වාදනය සර්පිනාව ඉතින් තියෙනවා යකුම් තියෙනවා. ආ ඉන්න 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 කියලා මට ඉතින් සින්දු හැම කියන්න පුළුවන් මං පුළුවන් සින්දු කියන්න පුළුවන්. එහෙනම් බලන්න කියමුකෝ බලන්න කියලා මේ සින්දු පේලි දෙකක් විතර මේ සර්පිනාව ගහලා මේ පෙන්වුවා. මං ඒ කියපු විදිහටම කිව්වා. කට ඇරලා කිව්වා. බොහොම කටහඬ ආ හොඳයි කටහඬ
හොඳ කටහඬක් තියෙනවා හයියෙන් කියන්න පුළුවන් බොහොම ලස්සනයි හරි හොඳයි එහෙනම් අපි ගමන් තාල තියෙනවා මේ නාටිකාවක් වුණාම ගමන් තාල අපි යන්නේ ගමන් තාල තාල කියලා පෙන්නවා බෙරේ ගහපුවාම ඉතින් මං තාලත් පෙන්නවා අන්න හරි අපිට හම්බුණා අපිට ඕන එකිනා කියලා පස්සේ මං පුහුණු පුරුදු වෙලා පුරුදු වෙලා පස්සේ වෙන නාට්‍ය තින් රංගපෑවා ලුම්බිනි ලුම්බිනි විද්‍යාලයේ තමයි අජසත් නාට්‍ය නේද අජසත් නාට්‍ය නාට්‍ය බිම්බිසාර චරිතය බිම්බිසාරගේ චරිතය 62 63 නොවැම්බර් මාසෙ වගේ පස්සේ එදා මොක මේ අවසාන වටේට නාට්‍ය පහයි තේරිලා තිබුණේ එතකොට මේ තාත්වික නාට්‍ය තුනකුයි ශෛලිගත නාට්‍ය දෙකකුයි ඒක ඒ දවස්වල ඔය අංශ දෙකකින් යන්නේ තාත්විකයි ශෛලිගතයි කියලා ශෛලිගත නාට්‍ය දෙකට තිබුණේ අපි අජාසත් නාට්‍යයි හෙන්රි ජයසේන මහතේ ඉකුවේලි නාට්‍යයි ওই දෙක තමයි තරඟ වැදලා තිබුණේ ඉතින් මේ කවුරු මම නම් හිතුවේ නෑ පීනකින්වත් මාව තේරෙයි කියලා හොඳම නළුවා හිටියේ නමුත් ඉතින් මේ මේ නිවේදනය කරනකොට හොඳම නළුවා හිටියේ ශෛලිගත අංශයේ හොඳම නළුවා විජේරත්න වරකාගොඩ අජාසත් නාට්‍ය බිම්බිසාර රජුරංගේ චරිතය පළවෙනිම නාට්‍ය පළවෙනිම නාට්‍ය අග්‍රාණ්ඩුකාරවරයා තමයි සම්මාන ලබා දුන්නේ අග්‍රාණ්ඩුකාරවරයාගේ සම්මානේ මට දුන්නේ ඊළඟරත්න මහත්තයා ටීවී ඊළඟරත්න මහත්තයා තමයි මේ මේ නාට්‍ය මේ 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 ටැග් ප්‍රදානය කළේ පස්සේ කුවෙන නාට්‍ය මගේ ඥාති ඥාති මේ පස්සේ කාලකද කුවෙන නාට්‍යට සම්බන්ධ වෙන්නේ ඔව් ඒ ඒකම නේ කුවෙන නාට්‍ය ඒකේ මේ පොතේ ගුරාගේ චරිතය කළේ හෙන්රි ජයසේන මහත්තයා හරි ඔව් රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ තමයි නාට්‍ය පුරුදු වුණේ ඔව් එතකොට එක කාමරයක අජාසත් පුරුදු වෙනවා අනිත් කාමරේ කුවෙනි පුරුදු වෙනවා හෙන්රි ජයසේනයන්ගේ ඔව් කුවෙනිගේ දුවට රංගපෑවේ කවුද මේ චිත්‍රා ඉරංගනී ජයසිංහ චිත්‍රා ඉරංගනී ජයසිංහ කියන පොඩි ලදරිය තමයි මානෙල් ජයසිංහ තමයි කුවේනේ එයාගේ දුවට රඟපෑවේ දිසාලාගේ චරිතේ එතකොට ඒ දුවත් එක්ක ඔබ ජීවිතය ගත කරන් තීරණය කරන්න ඊට පස්සේ 63 දීමුද විවාහය සිද්ධ වෙන්නේ නැහැ මං 70 හෙන්රි ජයසේන මහත්මයා මට කතා කළා කිව්වා වරක් සොයා ඇවිල්ලා මේ මේකේ පොතේ ගුරාගේ චරිතය කරන්න මේ යාට ඉතින් ඔය ලෝගු දාගෙන රවුල් දාගෙන බෑ අරිමි කියලා පස්සේ මං කහා කියලා පස්සේ මං වෙනි නාට්‍යයට සම්බන්ධ වුණා පොතේ ගුරා හැටියට ඉතින් හුඟක් කල් ඒ නාට්‍ය අපි ලංකාව පුරහාම පෙන්නුවා හැමතැනම ගියා ඉතින් ඔය යනකොට ඉතින් බස් එකේ තමයි බස් වලනේ අපි යන්නේ ස්පෙෂල් බස් එකක් අරගෙන ඉතින් නාට්‍ය පෙන්නන්න යනවනේ ඉතින් චිත්‍රත් එනවා ඉතින් දිසාලා එනවා ඉතින් යාගේ අම්මත් එක තමයි එන්නේ අම්මා යා වතාරින්නේ අම්මා තමයි එන්නේ යාගේ පස්සේ ඉතින් මමත් ඉතින් යනවා ඉතින් යනකොට බස් එක යන කතා කර කර යනවා ඉතින් ඔය මුහිම ඉතින් ඔය යනකොට ඉතින් අවුරුද්දක් දෙකක් යනකොට ඉතින් හොඳටම දැන ඇදිරිගෙන ඉතින් කුළුපග වෙලා ඉතින් පස්සේ මම ඒ ලැංගිදර යනවා ඉතින් ඔය නාට්‍ය පෙන්නලා ඉතින් එනකොට පාන්දර 3-4 වෙන සමහර තැන්වලට ඉතින් ඇවිල්ලා බස් එක පාරේ නතර කරලා මේක ලැංගිදර තියෙන ටිකක් 70 භාගයක් විතර ඇතුළට වෙන්න ගෙදරට ඉතින් ගිහිල්ලා අරලෙනවා මං විතරක් නෙවෙයි තව 4-5 දෙනෙක් 6 දෙනෙක් එනවා ඉතින් ගිහලා ඉතින් ගෙදරට ගිහිල්ලා අරලා ඉතින් ගෙදරින් වතුර ටිකක් බීලා එනවා ඊට පස්සේ මං තනියම ගෙදර යන්න පටන් ගත්තා ඉතින් මං ඒ උලංගේ සහෝදර සහෝදරියන් දැනෙති ගත්තා දෙමෝපියෝ දැනෙති ගත්තා ඉතින් ඕක ඔලට සම්බන්ධ වුණා ඔය ඉතින් ඔක දිගින් දිගට ගියා ටෙලි නාට්‍යවල විවාහ මංගල උත්සවයට සහභාගී වෙලා දෙනවද මනමාලයා විදියට ටෙලි නාට්‍යවල ටෙලි නාට්‍යවල මට හරියට මතක නෑ චිත්‍රපටවල එත් නෑ ඒත් මට මතකයි හැබැයි ජීවිතේ නම් දෙවරක් විවාහ වුණා එකම කෙනත් එක්ක මේ 2020 නේද ඔව් අවුරුදු 50කට පස්සේ 50කට පස්සේ පුතාගේ ආරාධනාවක් කරනවා ඔව් ඉතින් පුතා ඉතින් එක පළවෙනි විවාහ මංගල්‍යයේ හිටපු මල් කුමාරයෝ එදා හිටියා ඔව් දෙවන මනමාලයේ මනමාලියෝ හිටියා සියලුම දෙනා හිටියා ඒ පළවෙනි විවාහ මංගල්‍යයේ අවුරුදු 50කට ඉස්සෙල්ලා පැවැත්වෙන පළවෙනි මංගල්‍ය රාත්‍රියේ එදා හිටපු ඒ ෆොටෝ එකට හිටපු සියලුම දෙනා මගේ දෙවෙනි වතාවට කරපු මංගල්‍යෙත් හිටියා අර මල් කුමාරයෝ අර පොඩි ළමයි දෙන්නා අවුරුදු 55යි
ඒ දෙන්නම ආවේ ඇමරිකාවේ ඉඳලා. ඇමරිකාවේ ඉඳන් විවාහමංගලයට ආවා. අපි කතා කරමින් හිටියේ නාට්‍ය ගැන කතා කරමින් ඉඳලා දැන් නාඩගම් ගීතයක් අහමු. කාලගොල්ල නාඩගමේ ගීතයක්. කාලගොල්ල නාඩගමත් එක්ක එතුමන්ගේ සම්බන්ධය මොකක්ද කියලා අපි මේ ගීතය අහලා කතා කරමු. බැඳ මාගේ රක්්‍යවන් අලි බැන්ද මාගේ රක්්‍යවන් මේ සුනි මල මගේ තල මේ සුනි මල මගේ තල අලි බැන්ද මාගේ රක්්‍යවන් අලි බැන්ද මාගේ රක්්‍යවන් සතක් දුකින මේවර කළ මේ මාම අවුරුදු සතක් දුකින මේවර කළ මේ මාම කත්ලඳුන් මගේ ඇගේ රූපේ බොහෝ වගේ කත්ලඳුන් මගේ ඇගේ රූපේ බොහෝ වගේ ආලෙ බැඳ මාගේ රම්්‍යවන් ආලෙ බැඳ මාගේ රම්්‍යවන් ට ගමට මෙදීන මව්පියන් දකින ලෙසේන ගන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසේන තෑගි ලෙසටම ගෙන යාවි රස කැවුම් තෑගි ලෙසටමං ගෙන යාමි රස කැවුම් ආලෙ බැන්ද මාගේ රම්්‍යවන් ආලෙ බැන්ද මාගේ රම්්‍යවන් යන්නට බෑමුන්ද සමගින් පාර යන්නට බෑමුන්ද සමගින් මව්පියෝ නිදහස් වෙන්න සිතා බැඳ දුන්නේය මාමේ අඟුටු මිටියාට දුන්නේය මාමේ අඟුටු මිටියාට අඟුටු මිටියාවට මං සුන්දරියේ ඇත්ත ඇට රුව මං සුන්දරියේ නැත ඇට රුව මං කලා බිලා සැපසේ ඉද කල්ලැර කලා බිලා රැපසේ ඉද කල්ලැර එව්වා මෙව්වා කිව්වේ අවුරුද නුඹට එව්වා මෙව්වා කිව්වේ අවුරුද නුඹට නැවේ මේ මලකෝලම් පාර යන්නට හැමොත්ත සමගි යන්නට බෑ හොඳ සමගින් ආලෙ බැන්ද මාගේ රක්්‍යවන් ආලෙ බැන්ද මාගේ රක්්‍යවන් මේ සුනි මල මගේ තල මේ සුනි මල මගේ තල ආලෙ බැන්ද මාගේ රක්්‍යවන් ආලෙ බැන්ද මාගේ රක්්‍යවන් කාලගොල නාඩගමට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කතා කරනවා කියලා කිව්වා. ඔව් කාලගොල නාඩගමටත් මට ආරාධනා කළේ පුණ්‍යසෝම ගුණසිංහ. ඒකේ අධ්‍යක්ෂතුමා ගුණසිංහ පරපුරේ එන ළම කෙනෙක්නේ. නාට්‍ය නිර්මාණකරුවෝ. නාට්‍ය නිර්මාණකරුවෝනේ ඒක එක මේ පුරුකක් තමයි. ඉතින් මට කතා කරලා කිව්වා මේ පොතේ ගුරුවගේ චරිතයට. මම කහා කියලා මම ගිහලා ඒකට මේ මැණිකේ අත්තනායක එහෙම තමයි ඉතින්. මේ දික්තලාට එහෙම හිටියේ රතනදර සිටියා පරද්ද හරිම ලස්සනයි සින්දු ටික හරිම ලස්සනයි කාලගෝල නාට්‍ය නාට්‍ය තව දිනවා අපි ගමට යමු අපි ගමට යමු හරි ලස්සනයි නාට්‍ය සින්දු ටික ඒකම තමයි ඉතින් මේ 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 කාලගෝලයා කියන සින්දුවනේ මේක මේ දැන් ඔය මං ගායනා කළේ ඒ කියන්නේ විවාහය වෙනුවෙන් දුක් විඳ විදිහ විවාහ වෙලත් තමයි දුක් විඳිනවා හරි ජනප්‍රිය ගීතයක් එකක් පාසල් පෙළ පොතේ තිබුණා මේක විශේෂ නිදේශයට අතුලත් කළා තිබුණා දැන්
යන්න තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ නමුත් අපි පසල වෙන කාලෙ නම් තිබුණානේ ඔව් මේ ආපු ගමන කතා කරලා බලද්දී ඉතාමත් ශේෂ්ත්‍රේ දවන්තින්ගේ ඇසුර ඔබට නෝඩුව ලැබුණා ඇත්ත වශයෙන්ම ඒ හයියකුණ මේ ගමන එන්න ඔව් ඔව් ඇත්ත වශයෙන්ම මේ මහාචාර්ය සරච්චන්ද්‍රතුමාගේ ඉඳලා ඉතින් හෙන්රි ජයසේනියන් දයානන්ද ගුණවර්ධන එතකොට තව නාට්‍ය ඔය මුදල් නැග සෝමරත්නගේ නාට්‍ය එතකොට තව කීප දෙනෙකුගේ නාට්‍යවල මම හිටියා ගොඩක මට මතක හිටියට ගොඩක් නාට්‍යවල මම සංගපාලා තියෙනවා මට මේකට පිළිතුරක් ලබා දෙන්න දැන් අදත් වේදිකා නාට්‍ය ඕනතරම් බිහි වෙනවා ඔව් චෝදනාවක් තියෙනවා වේදිකා නාට්‍යය තියෙනවා වේදිකා නාට්‍යය බලන්න ප්‍රේක්ෂකයන් යන්නේ නැහැ ඔව් එතකොට ප්‍රේක්ෂකින් පැත්තෙන් කියනවා ඉතින් වේදිකා නාට්‍යයක් බලන්න නේ කොහෙද හොඳ වේදිකා මේ රංගහලක් තියෙන්නේ පහසුකම් කොයිද අනික ලොකු මුදලක් ඔව් මේක දරන්නේ කොහොමද ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඔව් එතකොට වේදිකා නාට්‍ය හැබැයි උසස් නිර්මාණයක් කරනොත් බලන්න යන්නේ නැහැ ඒ හින්දා හැබැයි කාලයක් කර ප්‍රහසන වේදිකා නාට්‍ය වලට ඉල්ලුම තිබ්බ කොහොම හරි එතකොට ඒ චෝදනාව එතරම්දී එල්ලුන්නේ නැහැ මට කියන්න වේදිකා නාට්‍ය අද වෙනකොට අපේ තරුණ නිර්මාණකරුවන් තා දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා නිර්මාණ බිහි කරනවා ඔව් හැබැයි අපි තාමත් කතා කරන්නේ ඔබලා රංගපෑ මනමේ සිංහබහු එක පූජනීය කොට සලකනවා ඇත්ත ඇත්ත මොකක්ද ඒ වෙනස නාට්‍ය වල ගුණාත්මක භාවයත් ඉතින් තරමක් දුරට කියන්නට බැහැලා තියෙන්නේ ඔබ හිතනවද ඉතාමත් ප්‍රබල ගුණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය කළා පෙන්වෝතින් දැන් ප්‍රේක්ෂක බලයි කියලා හිතනවා ප්‍රේක්ෂක ඉන්නවා ඒ කියන්නේ ඒක ඒවා රස විඳින්න පුළුවන් ඒවා අගය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා නැත්ති නෑ හැබැයි මෙහෙම වෙන්න බෑ මම මේ පුංචි පුංචි කාරණා කියන්නේ මනමේ සිංහබහු බලන්න යන්නේ උසස් පෙළට හෝ සාමාන්‍ය පෙළට පෙළ පොතේ තියෙන හින්දා මේක හරි මේක හරි ඒක හරි හැබැයි ඒ නාට්‍ය නැරඹු අය දෙමව්පියන් උනට පස්සේ ඊට කලින් දරුවට ඒ නාට්‍ය පෙන්වන්න උත්සාහ කරන්නේ මේක තේමත් එකක් තියෙනවා මේමත් එකක් තියෙනවා දැන් ඔය මුගක් කලින් පෙන්නපු නාට්‍යවල තිබ්බ ඒ රසවත් ගම ඒ දක්ෂ රංගපෑම් එහෙම කාර්යයේ ඒ අඩු වෙලා තියෙනවා කියලත් මගේ හැඟීමක් තියෙනවා ඒ කියන්නේ අපි කියමු මනමේ නාට්‍යයේ තිබ මුල්ම අවතාරය රංගපෑම් බෙන්ස රිමාන්න ත්‍රිලීෂා ගුණවර්ධන එතකොට මේ එඩ්මන් විජේසිංහලා එතකේ වගේ තාමත්ම ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ ඉස්ලාම රඟපෑවේ ඒ ගැම්ම ඒ ගතිය ඒ ගැඹුර පසු කාලයේදී හුඟක් හීන වෙලා ගිහිලා තිනා වගේ දැනෙනවා. ඔව්. ඒක සමහර විට කාගේ දෝෂයක්ද කියන්නේ මම දන්නේ නැහැ. සමාජකිටක නාට්‍ය වේදින්ද අවශ්‍ය කරන පහසුකම් මදි. වෙන්නත් ඇති. ප්‍රශ්න ගොඩයි. එහෙම වෙන්නත් පුළුවන්. ඔව්. ඒ අයට අත දෙන්න උදව් කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් අවශ්‍යයි. හැබැයි ඒ උදව් කිරීම කොතෙක් දුර කරන්න ඕනද කියලා බලන්න උනේ ඒක. ඔව්. කරක් බලන්නට ඕන දෙයක්. හැබැයි ඇත්තටම මට හිතෙනවා විටකදී මේ වරකටුමත් මෙයා මේ අද ඉන්නවා ඉතාමත් දක්ෂ තරුණය. ඇත්ත වශයෙන්ම ඉන්නවා. ඒ අයට හොඳ දෙයක් කරන්න ඕනේ. ඇත්ත. දැන් අද ඉතාමත් දක්ෂ තරුණ ගායන ශිල්පීන් බිහි වෙනවා. ඒ කියන්නේ ගායකයෝ හැකියාවන් තියෙනවා. තියෙනවා. එයාගේ ඉතාමත් දක්ෂ විදිහට ගායනා කළ ගීතයක් ප්‍රචාරය කරගන්න නාලිකාවක් ඉඩක් නැහැ යන්න ඒක තමයි එයාට ඔබලා වාසනාවන්තයි කේද වාචකේෂණයි තියෙන්නේ ඔබලා හරි වාසනාවන්තයි අනික ඔබලාට ඉතාමත් දැවැන්තින් සමකාලීන විදිහට ඇසුරු කරන්න ලැබුණා අද ඒ අවස්ථාවන් ලැබෙනවා එහෙනම් අපිට රඟපාණ්ඩත් ලැබුණා හොඳ ප්‍රවීණියොත් එක්කලා ඔබලා බලාගෙන ඉඳලා ඉගෙන ගත්තා හොඳ ප්‍රවීණියොත් එක්කලා අපි එක පිළිටින් රඟපාලා තමයි අපි මේ ගැම්ම ගත්තේ. ඉතින් ඒකින් ද අපිට මේ අත්දැකීම ඒවත් සියලුම අපිට ආවයි කියන්නේ. ඒක කොහොමද දැන් මෙහෙමනම් තව ටිකක් කල්යද්දි මොනවා වේවිද නේද? ඒ හින්දා අපිට මේ දේවල් කතා කරලා තියෙනක වටිනවා. මොකද අත්දැකීම් තියන අය නෙමේ. අපි ගීතයක් අහමු. හඩ්සන් සමරසිංහ මහත්මයා රචනා කර දුන්න තවත් ගීතයක්. පමා වෙලාව හැපන් මේ ගීතයත් රචනා සංගීතවත් කළා පෙර ගීතය වගේම posting one thing again no.
පැහි වලාවේ මුවාවෙන්ට එවනක් නැති වෙලාවේ පනියම මම මහ මුහුදේ මුලාවේ ඕරු මෝරු මන් දැකලා හිනාවේ සුළඟට වැලෙනවා දියරැලි ටික මගේ පුරු කඳ සිඹිනවා අතර වටින් නිල් දිය කඳ පේනවා සොඳුර මගේ මං එන තුරු ඉන්නවා රල රැලි පෙරලි එනවා කරදිය රැල්ලට ඇකපත තෙමෙනවා පහන් දරුව දුර අහසේ පේනවා අපේ දහඩිය මහ මූදට වැටෙනවා වාවෙන්ට එවනක් නැති වෙලාවේ තනියම මම මහ මුහුදේ මුලාවේ ඕරු මෝරු මන් දැකලා හිනාවේ ජරත්න වරකාගොඩ ජේෂ්ඨ කලාකරුවක් සමග අද අපි හැත්තෑවේ ලංකාරේ ගත කරමින් ඉන්නේ මේ අවසාන කතාව හා පොලිසිය කොච්චර කල් හිටියද අවුරුදු 8යි අවුරුදු 8යි 8යි මාස 3යි ඊට පස්සේ පූර්ණ කාලීනව කලාවට යොමු වුණාද ඇත්ත වශයෙන්ම නැහැ මම පොලිසියෙන් අස්සුනේ වෙනත් රැකියාවක් ලැබුණාට පස්සේ ලංකා වාණිජ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි තනතුරු Chief Security Officer. ඒ පෝස්ට් එකට මම ඇප්ලිකේෂන් දාලා මාව ඉන්ටර්විව්ස් දෙකකට ගතවලා මාව තෝරගත්තට පස්සේ මම පොලිසියට අයිබන් කිව්වේ. ඉතිකල් මම පොලිසියෙන් අසුනේ නැහැ. ඉතින් මේ ඒකත් ඉතින් සඳහන් කළ යුතු දෙයක්. දැන් ඇයි මම පොලිසියෙන් ගියේ කියලා මාත් එක්ක පොලිසියට බැඳිච්ච SI මහතුරු 12 දෙනෙක් DIG මහතුරුලා වුණා. DIG ලෙවලා තමයි ඒගොල්ලෝ විශ්‍රාම ගියේ. අද ඒ අතරුන් ජීවත්ව ඉන්න එක්කෙනයි හෝ දෙන්නයි අනිත් අය ඔක්කොම ජීවතුන් අතරත් නැහැ. ඉතින් මේ ඔය ගෆූර්ලා ගෆූර් කියලා බොහොම ගෆූර් මගේ බැච්මේට්. ඉතින් මටත් පොලිසිය හිටියා නම් මට ඒ තත්ත්වයට යන්න තිබුණා. හැබැයි මට හිතනවා ඔබ කලින් කිව්වා වගේම ඔබ කිවි හොඳට මතක ශක්තියක් තිබ්බයි ඉගෙන ගත්තා. හැබැයි මෙහෙම වුණ නැහැ. ඒක එක තමයි ඒක කවුරු හරි කෙනෙක් කරවන්න නැති මේකත් එහෙම තමයි මට හිතෙනවා හැමදේම පොඩ පොඩ දීලා තියෙනවා හැබැයි ඒ පොඩ ඔබ හරියට කරලා තියෙනවා මං ඒ හිටපු රැකියාවල එක එක හැම එකම නිරතව හිටියා නම් මට ඒකේ ඉහළටම යන්න තිබුණා හැබැයි මට මෙහෙම කියන්න ඔබ පසු කාලෙක චිත්‍රපට සංස්ථාවේ ලොකු පුටුවක හිටියා ටවර් රංගහලේ ලොකු පුටුවක හිටියා දැන් ඔබ දන්න ඔබ කලාකරුවෙක් නේ ඔව් ඒතකොට චිත්‍රපට හා සම්බන්ධ දින ප්‍රශ්න ඔබ දන්නවා චිත්‍රපටයක් නිර්මාණය කරාට පස්සේ තිරගත කරවන්න පොලිමේ ඉන්න ඕනේ පොයියෝ ඇතම් අයට හැබැයි චිත්‍රපටය පළවෙනි රූගත කිරීම කරන දවසේම දන්නවා මම මේ දවස්වල චිත්‍රපට ප්‍රචාරය කරන්න මට අවස්ථාවක් තියෙනවා තිරගත කරන්න අවස්ථාවක් තියෙනවා කියලා
එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒවට ඔබලාට විසඳුම් ලබා දෙන්න පුළුවන් වුණා නැත්නම් ඊටදී දේවල් කරාද? මුකුත් කරන්න හම්බුන්නේ නැද්ද? නෑ මොකක්වත් කරන්න හම්බුනේ. ඒ කියන්නේ ඒ කාලේ එහෙම අපිට එහෙම ඒවට අනතුරු විතරයි. ඔව් මැදිහත් වෙලා කරන්න අපිට අවස්ථාවක් ලැබුණේ නෑ. දැන් අපිට වඩා ඉහළින් හිටිය කට්ටිය තිබුණා. මේගොල්ලෝ තමයි මේ ඔක්කොම මේ ඔබලාට විතරක් ලොකු පුටු හිටියට උඹලම තිබ්බට බෑ. බෑ. ඒවට සල්ලි පාස් වෙන්න ඕනේ. මේ ඔබලාගේ යෝජනා පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම පිරිස් ඉහළ පුටු වල හිටියා නම් මිටදී මේ රට වෙනස් වෙනවා. හරි. ඉතින් ඒක කතා කරමු. තවමත් නිර්මාණ කටයුතු කරනවා නේද? ඔව්. තවමත් ඉතින් වෙලෙන් දැන් මේ මොළ අපි දකින්නවා. ඔව් ඉතින් ටෙලි නාට්‍ය වල දකින්නවා. ටෙලි නාට්‍ය දැන් මේ දවස්වල ටෙලි නාට්‍ය කරංග පානවා. ඉතින් අපි මේ කොරෝනා වෛරසයෙන් හිටියා මාස ගානක් අපිට කිසි දෙයක් තිබුණේ නැහැ. ඉතින් හැමුළු රටම එකින් මේ පස්සට බැස්සනේ. ඒක දැන් නම් ටික ටික මේ මගේ හැරිලා යනවා. දැන් කවුරුත් පව් වැඩ කරන්න පටන් ගන්න මගේ තියෙනවා. ඒක හින්දා ඉතින් මම හිතන්නේ තව වැඩි කාලෙ නොගිහින් යථා තත්ත්වයට එක්මනි රටේ ඒතදර පත් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතුමන් ජීවිතේ එක්වරක් විතරක් ලැබෙන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ලබා ගත්තා. නාට්‍ය කීර්ති රාජ සම්මානය හිමි කරගත්තා. මේ ආදී සම්මාන ගණනාවක් මට කලින් කියන්න අමතකුණා. කැලෑමල් චිත්‍රපටයේ වෙනුවෙන් ඔබට විශේෂ කුසලතා ජනාධිපති සම්මාන ගණනාවක් ලැබුණා. එතකොට විශේෂ කුසලතා සම්මානයක් හම්බුණා. ගුලුවද චිත්‍රපටයට 69 මට හම්බුණා මේ සරසවි ඒකත් අතිරේක සම්මානය කුසලතා සම්මානයක් ඔව් මේ ආදී සම්මාන හිමි කරගත්තා. ඒ හැම සම්මානයක් මෙතුමන්ට වටිනවා. ඊට වැඩි ජනතා ආදරය කියන දෙන්නේ ජනතාවගේ සම්මානය ඊට වඩා වටිනවා. මම අර මුලින් කිව්ව වගේ ඉතාමත් ආදරණීය ඉතාමත් නිහතමානී කලාකරුවෙක් වරක් සයියා කියලා හැමෝම කියන වරකගොඩ මහත්මයා අද බොහොම සතුටක් ඇත්තව ලංකාරයට සම්බන්ධ කරගන්න ලැබීම. එතුමන් නැතන් ගීත බොහොම කාලයකට පස්සේ අද ගායනා කළේ. මේ කතාව මං කියව කතාව හරිය නේද? ගොඩක් දේවල් අද සවිස්තරාත්මක කතා කරන්න ලැබුණා නේද? ඔව් 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 මම හුඟක් තැන්වල නොකියපු දේවල් කියුණා. එහෙනම් හරි. ඔබ කියන මුලින් බලමු කියලා. හරි. බොහොම ස්තුතියි. මගේ ආරාධනාව ඉතාමත් ආදරෙන් පිළිගත්තාට. ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් ආශිර්වාදයෙන්. තව ගොඩක් කාලයක් වැඩ කරන්න සහ වැඩ කරන්න කැමති අයට මඟ පෙන්වන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං. මට ආරාධනා කිරීම ගැන ගායන්ට බොහොම පිං. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. 70 ලංකරින් අපි අදට සමු ගන්නවා මේ ඉතාමත් එතුමන්ගේ ජනප්‍රිය ගීතයක් රස විඳින්මින්. මේකත් නෘත්‍ය ගීතයක්, ශ්‍රී වික්‍රම නෘත්‍යයේ ඇතුළත් වන ගීතයක්. ජොද සිල්වා සොරින් මේ ගීතය රචනා කළේ. ගීතය අසමින් අපි 70 ලංකරින් සමු ගන්නවා. වෙනද වගේම අදත් 70 ලංකාරයේ රස මිහිර තව තව ඔබට දනවන්න විශාරද මනෝජ් පීරස් ප්‍රමුඛ මේ අපේ හිතවතුන් ලබා දුන්න සහය බොහොම ආදරෙන් මතක් කරමින් අදට සමු ගන්නවා 70 ලංකාරයෙන් නැවත හමු වෙන තුරු. සවන් නැසුවන්ගේ සුඳින් සංගීත සිංහල දීපේ විනවන්ට සවන් නැසුවන්ගේ සුඳින් සංගීත සිංහල දීපේ මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ මහමෝඩකමක් තව ඇද්ද රටේ මා එක්ක අනේ ඇයි කෝපේ මහමෝඩකමක් තව ඇද්ද රටේ මා එක්ක අනේ ඇයි කෝපේ මුන්ගේ
මෝට කම්පේනා පිනවන්ට සවන් නැසුවන්ගේ සොඳින් සංගීත සිංහල දීපේ මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා එක්ක අනේ ඇයි කෝපේ කාරයෝ බොහොමයි උපන්ත නිතා සමතෝමයි දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි නොදකින් නරීවාතන් පෙරෙන්නා දැන් පුරා පල්ලෙන් ඉලංගෙයි රංගෙයි මාගෙන් තේරේ සවන් අසුවන්ගේ සොඳින් සංගීත සිංහල දීපේ මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා එක්ක අනේ ඇයි කෝපේ සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහල දීපේ මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා එක්ක ගන්නේ ඇයි කෝපේ